अभी मैं है पटांगन, याचना करो सर्व बलधारी यहाँ पर देवी प्रियानी बेपाम से याचना करनो शुद्धात्मयानी उपवान से तुल स्थित मे देवचने उगन्वंत ओव शुद्धात्मनवान से तुल स्थिति में मे देवचने जनतेरुं गंत शुद्धात्मनवान से उपवान सब यकीने के नाम आदि स्थित मगपिन्न में याचना करनो स्वामी मेलिद्रव पुत्र स्वामी वांस एक तिबिन्नाव रास एलिदराव करंट पुलवांग उबवांस इट पमनाय ये उबगे एलिदराव उबगे वाचने आलोकमत पीम अरियाकार तेरुंगंट में स्थान इन्नाव सियलो दिनाटम उबवांस उंगे सितुविली आत्मेनन वांस तुल तबन में याचना करनो स्वामी वांस के वाचने अरियाकार मनुष्य दिदे गिने अंट उबगे सेवे के अंट उबवांस उपकार कल मैनव शुद्धपियानने संपूर्ण बार कौर कौर सिद्धवाद मे देवाचने इगनगण्ना भगवान से शुद्ध सुलावर नियमित लावर में स्थान स्कूडन कर दिन में याचना करनो नरत वताव स्वामी नवान सब अभिमुखाते श्री याचना करने मे असन्नाव मे केवन्नाव मे धन तेरु लबागन सील दिना भग आत्मनवान से तुल अभिमुखाते तुल भगवान से तबागन ये सुस्वास के बालगत आमीन राइट ओके इतनी पलवनी गरुण रिका को बेदरी मम किया अंड कैमती वेनो मेवा दें आप याद दावसे अद दावसे आप इगेन करने इधर आओ पत इतनी मे दें आप मे बाइबल स्टडी के संपूर्ण संपूर्ण अभी बाइबल इगेन करने आना समारा का वस्त्र में के पढ़ना है ना पढ़ना है जब मम इतने मेरे इधर आओ पत मंग देवनी पार तुंगनी पार वगे කරගෙන යන්නේ මගේ මතකයට අන්තිමට කරේ 2017 වෙන්න ඕන 2017 තමයි මම අන්තිමට මම හිතන්නේ එළිදරව් පොතේ කරේ නැත් ඔව් 17 වගේ තමයි මතකයි 17 ඊට පස්සේ ආයෙත් අපි දැන් සහභාගී වෙලා තියෙනවා මේ නැවත මේ පොත අපි ඉගෙන ගන්න පිණිස ඉතින් ඉගෙන ගත්ත අයට ඉතින් නැවත ඉගෙන ගන්න එක ලොකු දෙයක් ආශිර්වාදයක් ඒ වගේම සමහරට මෙතන ඔබ අලුතෙන් මේ පොතේ වෙන්න පුළුවන්. ඉතින් විවිධ දේවල් ඔබගේ මනසේ තියෙන්න පුළුවන්. විවිධ ඉගැන්වීම්, විවිධ කාරණාවල් ඔබ ඉගෙනගෙන ඇති, දැනගෙන ඇති. ඉතින් ඒ ඔක්කොම ඔබගේ මනසේ තියෙන්න පුළුවන්. ඉතින් මේ වචනේ අපි ඇවිල්ලා දැන් ඔබ මේ අධ්‍යයනය තුළ යන මොහොතේදී ඔබගේ ප්‍රශ්න ඔබ දැන් මුකුත් අහන්න එපා. අපි සම්පූර්ණ ඉගෙනගෙන යන මොහොතේදී ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු අම්බු වෙයි. එක වෙලාවක් අපි ගමු. එක වෙලාවකට අපි සාකච්ඡා කරන්න පුළුවන්. විවාද කරන්න බෑ. විවාද කරන්න ගියා නම් මම විවාදයෙන් පැරදී ඔයගොල්ලොත් එක්ක ඒ නිසා විවාදයේ දේවත් නේද නෑනේ සාකච්ඡා කරන්න අවස්ථාව තිබේ ඉතින් මේ වෙලාවේ අපි සම්පූර්ණ දේවත්නේ කියන කාරණාවට අපි බලන්න අවස්ථාව තිබෙනවා ඒත් එළිදරව් පොත කියන මොහොතේදී බෝ අයගේ අදහස් බෝ අයගේ ඉගැන්වීම් බොහොල ලෙස තිබෙනවා ඉතින් සමහර විට මම සමහර දේවල් කතා කරද්දී ඔබට සමහර ඒවා පුදුම වෙන්න පුළුවන් මේ මොනවාද එම තියෙන ඒක කලබල වෙන්න එපා කලබල වෙන්න දෙයක් නැහැ කොහේ හරි දේ වචනේ තුල මොනාරි ඔබට අපහැදිලිකමක් තියෙනවා නම් තේරුම් නැත්නම් තේරුම් ගන්නවා නමුත් මේකට එකඟ වෙන්න බෑ කියන මානසිකත්වයක් තියෙනවා නම් ඔබ යාඥා කරන්න සුද්ධාත්මයන් වහන්සේ අරිදී උගන්වයි ඒක ඔබ තුල තිබෙන මා තුල තිබෙනවා ස්වාමීන් වහන්සේ අරිදී උගන්වන්නව දෙවියන් වහන්සේ ඒකට අපිට ආත්මයන් වහන්සේ තමයි උපකාර කරන්න ඕනේ සටහන සටහන ලොකු පේපර් එකක් ඉතින් කවුරු හරි අලුතෙන් ඉන්නවා නම් මේක ලැබිලා නැති අය ඉන්නවා නම් අපි ඔබට WhatsApp එකෙන් ඒක යවන්නවා ආ ලැබිලා නැති අය ඉන්නවා නම් WhatsApp එකෙන් අපි ඔබට ඒක දාන්නම් එතකොට ඔබ මේක ඉගෙන ගන්න වෙලාවේ ඒකත් ඔබගේ අතේ තියෙන වෙලාවේ ලේසියි ඉතින් ඒ අතර වාරදී අපි ස්ක්‍රීන් එකේ විතින් විත අපි ඒක දානවා ඉතින් අපිට ඒක උදව් වෙනකම් ඉගෙන ඉන්නවා ඒ වගේ ස්ක්‍රීන් එකට දාන පිණිස රයිට් ඉතින් පුළුවන් තරම් වේගෙන් අපි එළිදරව් පොත බලනවට වඩා ඉමින් බලමු සමහර විට කොයින් හරි වේගවත් වෙන්න පුළුවන් රයිට්
right emana me dengal padanga ande ani padanga ande ani elidarau pote balam elidarau pote iti mama taweka mama bible study karanawata oba danna monada karana mama potak gattot ekenne elidarau pote weva utpatti pote weva nikmeyama weva onama granthayak omanama deviyan wahansege potta athe granthaye gattana mama e pote vitarai ugannanne e poten eya mama padawal lesiyen ganna api eke wacchane eke tibennawu वचने Right, Palavini ada me elidara podda. Palavini paricchede. Palavini paricchede me thungeni pade podda kiyawada. Palavini paricchede thungeni pade. Beda tanuja kiyawada. Ah, palavini paricchede thungeni pade podda kiyawada. Me anagatha wakke wacana kiyannada ewa asannoda ehi liyallada karana pawaththannoda aashirwada addoi. Maknasada kaalaya langaya. Right. තුන්වෙනි පදේ මම නිකම් මේ ගත්තේ මේ පොඩි ඇලිමීම් කර කතාවක් කියන්න මේ පොඩි මේකකුත් අරිගස්ස ගන්න ඒතුව මේ තුන්වෙනි පදේ තියෙනවා මේ සිංහල බයිබලේ කියන්නාද කියන එක කියන්නා නෙමෙයි කියවන්නා කියන එක එන්නේ රයිට් සිංහල බයිබලේ තියෙනවා ඇවිල්ලා මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද කියන්නාද කියන එක නෑ ඒක ඇවිල්ලා කියවන්නාද කියලා එන්නේ කොමාරි ප්‍රින්ටිං මිස්ටේක් එකක් වෙලා තියෙනවා आशीर्वाद लगे असागन सिटी एक मरिया आशीर्वाद मतगत अभी කියවන මොහොතේ ආශිර්වාදයක් තිබෙනවා. ඒ කියවනදී අසන මොහොතේ ආශිර්වාදයක් තියෙනවා. ඒක පවත්වන මොහොතේ ආශිර්වාදයක් තිබෙනවා. ඒක මූලිකම කාරණාව කියන එක හොඳට අහලා අසලා පවත්වලා කියන මොහොතේදී ආශිර්වාදයක් තිබෙනවා කියලා දෙවියන් වහන්සේ වචනේ සඳහන් වෙලා තිබෙනවා. රයිට්? ඕකේ. ඒකේ කාරණාවල් තව ඒ පදයේ බෝධේවල් තිබෙනවා. අපි කතා කරන්න උගත් දේවල්. නමුත් අද මම ඒක ඔබට මේ පළවෙනි අද මේ පොත ගැන කියන මොහොතේ අපි අද දවසේ අර මම ඔබට පොඩි කෙටි සටහනක් ඉදිරිපත් කළේ. රයිට් පළවෙනි පරිච්ඡේදය. යන් පළවෙනි පරිච්ඡේදය. රයිට්? ඔය පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ පොඩක් කියවන්න. තාම මම මේ පදේ බැලුවේ නැහැ. මම නිකන් මේ ඔබට පොඩි දෙයක් කියන්න. පළවෙනි පදේ පරිච්ඡේදයේ 10 වෙනි පදේ. මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල සිටියෙමි. මම ස්වාමිනාස දවසේ ආත්මයන් වහන්සේ තුල සිටියෙමි. හරිද? එලිදරව අතරේ දෙක. එලිදරව අතරේ දෙක. එක්කෙනෙහිම මම ආත්මයන් වහන්සේ තුල සිටියෙමි. රයිට්. දැන් යෝහන් කියනවා මම ආත්මයන් වහන්සේ තුල සිටියෙමි කියන කාරණාව. ආත්මයන් වහන්සේ තුල මේ පොත දෙවියන් වහන්සේ යොහන්ට එලිදරව් කරන මොහොතේදී ඒක නැත්නම් මේ එරණ කරන කාරණාවල් දැන ගැනීමට උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ උදව් අපිට අවශ්‍යයි කියන එක මතක තබා ගත යුතුයි. ආත්මයන්න් වහන්සේගේ උපකාරය නැතුව
උගන්වන්නත් බෑ තේරුම් ගන්නත් බෑ පැහැදිලිද එතකොට අපි හැම එක්කෙනාගා මෙන්න ආත්මයන් වහන්සේ අපිට උදව් කළ යුතුයි දැන් දේවචනේ උගන්වන මොහොතේ ආත්මයන් වහන්සේ උපකාරයවත් කියලා වෙනවා වගේම දේවචනේ ඉගෙන ගන්න ඔබ ආත්මයන් වහන්සේ තුල ඒ ආත්මයන් වහන්සේ උපකාරය අනුව තමයි ඔබ වචනේ ලබා ගන්න උදව් කරන්නේ මේ උත්මනද අසන්න අවශ්‍ය එතකොට තමයි අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් හේතුව ආත්මයන් වහන්සේ තමයි අපේ ඇවිල්ලා ගුරුවරයා ආත්මයන් වහන්සේ තමයි අපගේ ගුරුවරයා කියන එක මතක තියාගන්න උන් දෙවි දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ අපගේ ගුරුවරයා එතකොට ඒ දෙවියන් වහන්සේ අපිට මේ දේවල් එලිදරව් කරේ නැත්තම් මේ ලියලා තියෙන කාරණාව ස්වාමීන් වහන්සේ අපිට එලිදරව් කළේ නැත්තම් අපිට තේරුම් ගන්න බැ ඒ නිසා මේ දේව වචනේ මේ ස්වාමීන් වහන්සේ එලිදරව් පොත අපි දෙවියන් වහන්සේ තුල නැත්නම් දේව අභිමුඛත්වයේ තුල සිටිමින් අපි ඇවිල්ලා මොනවද කරන්න ඕනේ එලිදරව් නැත්නම් වචනේ ආලෝකමත් කිරීම ලබා ගන්න අවශ්‍යයි එතකොට අපිට අනිවාර්යෙන් ආත්මයන් වහන්සේ උපකාරය අවශ්‍යයි එhmenan ඔබ මේ සහභාගී වෙන ඔබ අපි සියලු දෙනාම යාඥාවෙන් යුක්තව දෙවියන් වහන්සේ අභිමුඛත්වේ නම් මේ දේව වචනේ ඉගෙන ගන්න අවශ්‍යයි එතකොට අපගේ මනස මේක තුලම තබා ගන්න ඕනේ ආත්මයන් වහන්සේ තුල කියන එක තේරුම් ගන්න. හරිද? ඒක වටාගත යුතුයි. රයිට්. දැන් අපි යනවා දෙවියන්ගේ පොත එකකින් එක බලා ගන්න අපි. පළවෙනි පදේ එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්. එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එලිදරව් කිරීමයි. උන්වහන්සේ තමන් දුක් ඇති පොඩක් පළවෙනි පදේ අපි වැඩි දැන් මේ මොනවාද මේකේ මාතෘකාව දැන් මේ පොතේ මාතෘකාව සිංහල බයිබලයේ තිබෙන කොහොමද කියලා කිව්වොත් දේව ධර්මාචාර සුද්ධ වූ යොහන්ගේ එලිදරව් වාක්‍ය එලිදරව් කිරීමය ඒ කියන්නේ දේව ධර්මාචාර්ය සුද්ධ වූ යොහන්ගේ එලිදරව් කිරීමක් මේක මුද්‍රණය කරපු අය ලිප් එකක් හරිද දේව ධර්මාචාර්ය ඔක්කොම මේ आचार्य आचार्य लोकेंगल අරද ඒක කොහමද දෙන්න ඕනේ කියලා කිව්වොත් යේසුස් වහන්සේ යේසුස් වහන්සේගේ එලිදරව් කිරීම එතුමාගේ මේ කරුවා වූ යොහනාට නැත්නම් යොහන්ට කියන එක තමයි එන්නේ. අරද එහෙම තමයි මාතෘකාව පැමිණිය යුතු. අරද ඒක නැවත කියන්න යේසුස් වහන්සේගේ එලිදරව් කිරීම නැත්නම් උන් එලිදරව් කිරීම උන් වහන්සේගේ මේ කරු වූ යොහන්ට කියන එක තමයි එන්නේ. ඒ කියන්නේ ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය කළ එන මොහොතේ සිංහලෙන් මාතෘකාව එනවා නම් ඒ විදිහට තමයි මේ පොතේ මාතෘකාව පැමිණෙන්නේ හරිද දෙවිඩ බයිබලෙනුත් ඔබ ඇවිල්ලා ඒක බලලා පරිවර්තනය කරලා ඒ විදිහට දාගන්න රයිට් ඒක කියනවා ඇවිල්ලා අපෝක්ලිප් ඔෆ් යේසු ක්‍රිස්තෝස් ඉස් දුලෝස් යොහනා එහෙම තමයි කියන්නේ නැවත මම කියන්න අපෝක්ලිප් ඔෆ් යේසු ක්‍රිස්තෝස් ඉස් දුලෝස් යොහනා කියන එක තමයි ග්‍රීක ග්‍රීක එකේ තියෙන ග්‍රීක එකේ තියෙන කාරණාව රයිට් දැන් යේසු නැත්නම් යෙසුවා නැත්නම් යේසු මෙසියා කියලා කියන නැත්නම් යෙසුවා මෙසියා මෙසියා කියලා කියන්නේ ආලේප ලද්ද ආලේප ලද්ද රයිට් මෙසියා කියන එක ඇවිල්ලා ආලේප ලද්ද නැත්නම් ආලේප ලද්ද එතකොට යේසු මෙසියා කියලා කියන මොහොතේදී ආලේප ලද්දා වූ යේසුස් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ ආලේප ලද්ද කියන එක නැත්නම් ආලේප ලද්දා වූ යේසුස් වහන්සේ කියන එක මෙසියා මෙසායා නැත්නම් මෙසියා කියන එක ඇවිල්ලා හෙබ්‍රු යෙදුම කියන එක මතක තියාගන්න. ග්‍රීක භාෂාව ග්‍රීකේ කියවිලා තියෙන කොහොමද කියලා කිව්වොතල මෙසියාට කියන්නේ ක්‍රිස්තෝස් ක්‍රිස්තෝස් කියලා කියන අපේ සිංහලෙන් කියන ක්‍රිස්තුස් කියලා. එතකොට ක්‍රිස්තෝස් ක්‍රිස්තෝස් කියලා කියන්නේ ආලේප ලද්දා. හරිද? ආලේප ලද්දා කියන කාරණාව ඒක ඔබ තේරුම් ගත යුතුයි. රයිට්? එතකොට ඒක ඇවිල්ලා ඔබ දන්නවා. ඔබ කොහොමද දන්න කාරණාව? ඔතන පාවිච්චි කරන සිංහල බයි ඉක්මනින් කියන යෙදුම රයිට් ඔය ඉක්මනින් කියන යෙදුමට ඇවිල්ලා ග්‍රීක යෙදුම තාකෝස් තාකෝස් නැත්නම් ඇවිල්ලා තාකෝස් කියන ඔක් තාකෝස් ඒ කියන්නේ T A C H O S
ඕකට ඇවිල්ලා පාවිච්චි වෙනවා ඉක්මනට කියන යෙදුම හරි වැරද්දක් නැහැ ඉක්මනට වේගවත් නැත්නම් ස්පීඩ් ක්වික්ලි නැත්නම් ස්පීඩ් කියන යෙදුම පාවිච්චි කරනවා කියන්නේ ඉක්මනට නැත්නම් වේගවත් කියන එකත් ඕකට පාවිච්චි වෙනවා ඔය ග්‍රීක හෙලු ග්‍රීක යෙදුම් වලට කලබල වෙන්න දෙයක් නැහැ ඒක ග්‍රීක ඇවිල්ලා නිකන් දාගෙන ඔය අපි ඉගෙන ගන්න නිසා තමයි අපි ඔය බලාගෙන යන්නේ නැතුව මේ ග්‍රීක ඔක්කොම දාගෙන අපි මේ කලබල වෙලා ඔළුව අවුල් කරගන්න උමනාවක් නැහැ right don't know ඔතන කියනවා ඉක්මනින් වෙන්න ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේගේ තමන්ගේ දාස්යන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය උන්වහන්සේ තමන් දූතයා කරනකොට තමන්ගේ මේකරු යොහන්ට එය දක්වා එවුසේක කියලා කියනවා එතකොට මේ මේක සම්පූර්ණ මේ ග්‍රන්ථයේම යේසුස් වහන්සේ ගැන එළිදරව්වක් කියන එක මතක තබා ගත යුතුයි. හරිද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමාව එළිදරව් කරනවා. දෙවියන් වහන්සේ තමාව පෙන්වුම් කරනවා. එතකොට මේ සම්පූර්ණ එළිදරව් පොත කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එළිදරව් කිරීම. එළිදරව් කිරීම. එතකොට දෙවියන් වහන්සේ තමාව එළිදරව් කරනවා. එතකොට යේසුස් වහන්සේ කවුද? දෙවියන්වහන්සේ කවුද කියන කාරණාව එළිදරව් කරනවා. දැන් මේක ලස්සන දේ මොනවද කියලා බලන්න එතන කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස කියන එක පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ තමගේ දාසයන්ට දක්වන පිණිස ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමගේ සේවකයාට නැත්නම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට කොපමණ ප්‍රේම කරමින් ඒ දාසයන් කෙරෙහි සැලකිලිමත් වෙන්නව දෙවියන් වහන්සේද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස ඒ කියන්නේ තමගේ මෙහෙකරුවන්ට මේ නිදරව්ව දෙවියන් වහන්සේව පෙන්වන පිණිස රයිට් එතකොට දෙවියන් වහන්සේ තමගේ මෙහෙකරුවන් කෙරෙහි තාමත් සැලකිලිමත් වෙ ඉන්නවා සැලකිලිමත් වෙ ඉන්නවා අදටත් ස්වාමින් වහන්සේ තමන්ගේ මෙහෙකරුවන්ට දෙවියන් වහන්සේට කීකරුව දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ කාලය ගත කරමින් දෙවියන් වහන්සේගේ කාරණාවල් පේන්න ඕනේ දකින්න ඕනේ කියනා වූ පිපාසයක් තියනා වූ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ට ස්වාමීන් වහන්සේ පෙන්වන්න ලෑස්ති හේතුව දෙවියන් වහන්සේ තමගේ සේවකයන්ට නැත්නම් දෙවියන් වහන්සේගේ දාසයන් කෙරෙහි උන්වහන්සේ සැලකිලිමත්ව ඉන්නවා සැලකිලිමත් වෙන්න. එතකොට ප්‍රශ්නේ ඇවිල්ලා වෙලා තියෙන කොතනද කියලා කිව්වොත් දෙවියන් වහන්සේගේ පැත්තේ නෙමෙයි. මේ සුද්ධලිය ඇවිල්ලා එලිදරව් පොත උත්පත්ති පොතේ සිට එලිදරව් පොත දක්වා ස්වාමීන් වහන්සේ සිටියේ තිබෙන්නා වූ දෙවියන් වහන්සේගේ අදවැතේ තිබෙන කාරණාවල් පෙන්වන්න උන්වහන්සේ ලෑස්ති. නමුත් දෙවියන් වහන්සේගේ සේවකයන් වෙන අපි ඒ පෙන්නඳ අපිට විපාකයක් තියෙනවා. ඒක දකින්න ඕනේ කියන විපාකයක්. අපිට ඉගෙන ගන්න ඕනේ කියන විපාකයක්. ස්වාමීන් වහන්සේ වචනේ කෙරේ අපිට ප්‍රියභාවයක් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ පෙන්නඳ තියෙන දේ දකින්න. නැත්නම් ස්වාමීන් වහන්සේ අභිමුඛත්වයේ දෙවියන් වහන්සේට සම්බන්ධකම දෙවියන් වහන්සේ කෙරේ තිබෙන ප්‍රේමය කීකරුකම අපි තුල නැති වෙන මොහොතේදී මේ දෙවියන් වහන්සේට කැමැති වෙන්නා වූ දේවල් පෙන්වන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ වචනේ කියන උන්වහන්සේ පෙන්වන්න ලෑස්ති කියලා කනවා. ඔතන මේ පළවෙනි පදේ කියනවා දක්වන පිණිස කියන යෙදුම තියෙනවා. දක්වන පිණිස. රයිට්? ඔතන දක්වන පිණිස කියන එක නෙමෙයි ඔතන තියෙන්න ඕනේ කොහොමද කියලා කිව්වොත් පෙන්වන පිණිස කියන එක. දැන් මම පරිවර්තනය මේ මා මේ මොන වැරදි වෙන පරිවර්තනයක් දානවා නෙමෙයි ඕකේ තිබෙන්නා වූ දේම තමයි අර ග්‍රීකයේ යෙදුමේ තිබෙන්නා වූ අර්ථය කොහොමද කියන එක ඉදිරිපත් වෙනවා. දක්වන කියන එකයි පෙන්වන කියන එකයි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ඒතකොට සිංහල බයිබලේ ලියලා තියෙනවා දක්වන පිණිස කියන එක. මම හිතන්නේ දෙමළේකේ තියෙනවා. දෙමළේකේ හරියට පරිවර්තනය වෙලා තියෙන ඕනේ. දෙමළේකේ හරියට පරිවර්තනය තියෙනවා. ඉංග්‍රීසියේ කියනොත් පරිවර්තනය වෙලා තියෙනවා හරියට. රුසෝ කියන එතකොට පෙන්වන පිණිස ඒකට මේ ග්‍රීකයේ දුම මොකද්ද කියලා කිව්වොත් ඩිකේනාහෝ නැත්නම් ඩිකේනාවෝ කියන යෙදුම රයිට් ඩිකේනාහෝ කියන යෙදුම තමයි ග්‍රීක යෙදුම පොඩ්ඩක් ඒකට මේට මේ මොනවා ප්‍රොනවුන්ස් එහෙම අවුල් වෙලා පුළුවන් කලබල කරගන්න එපා ඈ එතකොට ওই ඩිකේනාහෝ කියන එක තමයි පෙන්වන පිණිස ඒක මොකද්ද කියලා කිව්වොත් දැන් ඒක මොකද්ද කියලා කියන්නේ ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීම මේ තමයි පොතේ මාතෘකාව. හරිද? මේක තමයි පොතේ මාතෘකාව. දැන් මේක තියෙන එක. හරිද? එතකොට පෙන්වන පිණිස. එතකොට දකින්නවා. පෙන්වනවා කියන්නේ ඒක දකින පිණිස. පේනවා කියන එකනේ.
right? ඒක තමයි ඔතන පාවිච්චි වෙනව යෙදුම ලෙස තියෙන්නේ. Right? නැවත ඒ පදේ අපි නැවත 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 අපි ඒ පදේ බලන්න පුළුවන්. Right? දැන් එතකොට තව එකක් ඇවිල්ලා දැන් බලන්න දැන් මේක කා දෙවියන් වහන්සේ මේක පෙන්වන්නේ අද දෙවියන් වහන්සේ ලෝහන්ට පෙන්වලා තියෙන්නේ ඒ ලෝහන් දකිනවා ලෝහන් දකිනවා ලෝහන් දකිමේ කරන්නේ කියන්නේ ඔතේ ඒක ලියනවා ලෝහන් දැක්ක දේ තමයි ලියන්නේ ඒක තමයි මේ විතර උපත right එතකොට ලියපු එක මොකද දැන් ඇයි මේක මොකද කියන්නේ ඒ කියන්නේ 16න්ට පෙන්වන්න පිළි ඒ කියන්නේ තවත් සේවකයන් මේක දකින්න ඕන दर्शन क्रमेवन අවශ්‍යයි. එතකොට යෝහාන්ට එලිදරව් කරපු දේ, යෝහාන්ට එලිදරව් කරපු දේ ලියලා තියෙනවා. අපි ඒක කියවන මොහොතේ දකින්න අවශ්‍යයි කියන එක තේරුම් ගන්න. හරිද? මේක කියවන මොහොතේ අපි දකින්න ඕනේ. ඒක බලන්න අවශ්‍යයි. දැන් එලිදරව් පොත ඔබට උගන්වන වෙලාවේ ඔබ මේ දේවත්වනේ බලන මොහොතේදී ඔබ ඒක තුල ආත්මෙන් වහන්ස තුල ඒක ඔබ දකින්න අවශ්‍යයි. දකින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ වෙන්න දෙවියන් වහන්සේ तमन दूत कर्ण तमन मेहकर දන්වා එවුසේක දැන් ඔතන පළවෙනි පදයේ තියෙනවා දන්වා අරද ඔතන තියෙනවානේ දන්වා එවුසේක කියලා ඔතන ඔය දන්වා කියන එක දන්වා කියන යෙදුම හොඳට බලාගන්න දන්වා කියන එකේ අර්ථය මොකක්ද කියලා කිව්වොත් නිකන් දැනගන්නට සලස්වීම නෙමෙයි නිකන් දැනගැනීමට සලස්වන එක නෙමෙයි ඒ කියන්නේ පේනවා හැයෙනවා ඒක තුල සිටිනවා කියන කාරණාව ඇතුළත් වෙනවා right ඔය දන්වා කියන යෙදුම දන්වා කියන එකේ තේරුම මොකක්ද කියලා කිව්වොත් නිකන් මේ නිකන් දන්වනවා කියන එක නෙමෙයි හරිද ඒ කියන්නේ පේනවා හැයෙනවා ඒක තුල සිටිනවා කියන කාරණාවල් අතුලත් වෙලා තිබෙනවා කියන එක ඒ යෙදුම තුල තේරුම් ගත යුතුයි right දැන් මේක කොහොමද කියලා කිව්වොත් දැන් මේ ග්‍රන්ථය නැත්නම් මේ දෙවියන්වහන්සේ එලිසරවපත කොහොමද කියලා දැන් අපි බලන්නේ මේ කියවන්න ඕන ක්‍රමවේදය කියන මොහොතේදී मेरे को मदे किला की वो तबील ला मैं ओबे देखा ना ओबे गैलरी में टिस्टल है गैलरी में लम्बा लाइन देखते हो ओबे चित्र पटा बाला है राइट चित्र पटा ओबे बाला लाया थी गैलरी में टिस्टल है मानो गैलरी में लबूड़ पासे बाला नहीं था नहीं नहीं हाँ इतनी ऐसा गैलरी में टिस्टल ओबे फिल्म बाला थी नहीं हाँ जब ओबे चित्र पटा बालना मोते थे ओबे फिल्म या पहले तूने फिल्म या बाला ना दें एम बैलुआ ओके पतंग रास्ता फिल्म की बार होना ए वगे मेकअप है ए वगे मेकअप है मेरे को मदे किला की वो तबील ला ලියන දෙයට තියෙනවා දැන් ඔය ෆිල්ම් එකක් ඇවිල්ලා ලියන මොහොතේ දිනලා ස්ක්‍රිප්ට් රයිට් කියලා කියනවා ස්ක්‍රිප්ට් ඒ කියන්නේ පිටපත හරිද පිටපත ලිවීම ඒ කියන්නේ ස්ක්‍රිප්ට් රයිට් කියලා කියනවා පිටපත කියන එක. එතකොට රඟපාන නළුවා ඕක එකට ඇවිල්ලා ස්ක්‍රිප්ට් රයිට් එක දෙනවා ඒක ඇවිල්ලා අතට දෙනවා දැන් මේ ස්ක්‍රිප්ට් රයිට් එකේ තියෙනවා මොකද්ද කියලා කිව්වොත් ලියලා තියෙනවා. එතකොට දැන් උදාහරණයකට කිව්වොත් ඇවිල්ලා යම් දෙයක් කියන ඇවිල්ලා මේ මොනාරි කාරණාව මුකෙන් කියනවා කියන මොහොතේදී ඒ ස්ක්‍රිප්ට් රයිට් එකේ ලියලා තියෙනවා කියන්න ඕන දේ මොකක්ද ඒ වගේම ඒ ස්ක්‍රිප්ට් රයිට් එකේ ලියලා තියෙනවා පල්ලෙහෙන් ඇවිල්ලා ඒක කියන ගමන් ඇවිදගෙන යන්න ඕනේ කියන එක තියෙනවා ඒක කියවන ගමන් ඇවිදගෙන යන්න ඕනේ ඒ කියන්නේ
එතකොට ඒ රඟපාන පුද්ගලයාට දන්නවා මම මුකෙන් කියන්න ඕනේ අර ස්ට්‍රිප් ලයිට් එක තියෙන එක කියන්න ඕනේ ඒක කොහොමද කියන්න ඕනේ කියලා කිව්වොත් මම ඇවිදගෙන යන්න ඕනේ කියන කාරණාවකුත් කියලා තියෙනවා ඒක රඟපාන පුද්ගලයා විතරක් නෙමෙයි ස්ට්‍රිප් ලයිට් එක ඇවිල්ලා ඔව්ගාව ඇමෙච්චි රඟවම තියෙනවා වීඩියෝ කරන එක නදාවක් තියෙනවා හේතුව එයා එතකොට තමයි ඔබ ඔබ දන්න සමාජයකට ඇවිල්ලා දැන් උදාහරණයක් වීඩියෝ කරන එක නේ කොළඹ කොළඹ සිටීම පෙන්නලා එකපාරට යාපනයේ සිටීම පෙන්නලා එතකොට ඒ ස්ක්‍රිප්ට් රයිට් එකේ ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම තියෙනවා සිද්ධිය ඊට පස්සේ වෙන්න ඕනේ එතකොට වීඩියෝ කරන එකටත් ඔයක තියෙනවා ඒකට දැන් කියන ඇවිල්ලා මේ මොකවුද මේ නිෂ්පාදක නැත්නම් අධ්‍යක්ෂක අධ්‍යක්ෂකතුමා ඒ ක්‍රමවේදය තියෙන ඒ වගේ තමයි ඒකම නෙමෙයි ආ ඒකම නෙමෙයි දුන්නාවු උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙ කර ඌ යොහාන්ට එය දන්වා එවුසේක රයිට් දැන් අපේ අතේ තියෙන්නේ පිටපත අපේ අතේ තියෙන්නේ ඇවිල්ලා පිටපත කියන එක මතක තියාගන්න අපේ අතේ තියෙන පිටපත අර මං කිව්වා වගේ ඕගොල්ලෝ ස්ක්‍රිප්ට් රයිටර් එකම කියන එක නෙමෙයි ආ ඒ පිටපතම නෙමෙයි නමුත් පිටපතක් වගේ එකක් තමයි ඒ කියන්නේ දැන් ඔහු චිත්‍රපටය බලලා තියෙනවා බලලා ලියපු පිටපත තමයි අපේ අතේ තියෙන්නේ හරිද බලලා ලියපු පිටපත තමයි අපේ අතේ ग्रीक भाषा ඒබ්‍රු එකෙන් කියනවා අබත් කියන එක කියනවා මේ කරුවා අබහත් නැත්නම් ඇවිල්ලා ඒක ඇවිල්ලා ඒබ්‍රු එකේ අබත් හරිද ඩූලොස් කියන්නේ ඇවිල්ලා ග්‍රීකයේ දුව මේ මේ කරුවා එතකොට මේකට කියනවා වහල්ලා කියලා කියනවා වහල්ලා 16 නමස්කාර කරන්න කියන ඔක්කොම අඩංගු වෙනවා මේ කරුවා කියන මොහොතේදී අනිත් එක කවදාවත් අපි බයිබලයේ බැලුවා නම් බයිබලයේ ඔබ කියවලා බැලුවා නම් දෙවියන් වහන්සේගේ 16ක් ඒ කියන්නේ අනාගත වතුරු යසායය කොට අම අනාගත වතුරු කෙනෙක් කොහොමද දෙවියන් වහන්සේ අනාගත වතුරුක බැලුවා නම් දෙවියන් වහන්සේ තුල ඉන්නා වූ දෙවියන් වහන්සේගේ සුදවරුන් දිහා බැලුවත් හරි කවදාවත් ඔවුන් ඇවිල්ලා මෙහෙකරු කියලා ඔවුන් කියාගත්තේ නැහැ ඔවුන්ම කියාගත්තේ නැහැ මම ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවා කියලා හරිද දෙවියන් වහන්සේ තමයි ඔවුන්ට කිව්වේ ඔබ මගේ මෙහෙකරුවා ඔබ මගේ මෙහෙකරුවා කියන එක මේතෝ මේ මෙහෙකරුවා කියන එක ස්වාමීන් වහන්සේගෙන් පැමිණිය යුතු දෙයක් දැන් මෙතන උනත් හරි යොහන් කිව්වේ නැහැ මම මේ මෙහෙකරු වූ යොහන් කියන එක नमस्कार 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 ඊට පස්සේ කියනවා යොහාන්ට දන්වා එවුසේක 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 හරිද දන්වලා යොහාන්ව යව්වලු ඒ කියන්නේ යව්සේක නැත්නම් එවුසේක කියලා කියන්නේ ග්‍රීක යදුම් මොකද්ද කියලා කිව්වොත් අපොස්තලිස් කියලා කියන අපොස්තලිස් හරි අපි කියනවා අපොස්තලර් නැත්නම් ඇවිල්ලා ප්‍රේරිත කියන යදුම ඒ කියන්නේ අපොස්තලිස් කියන යදුම තමයි එවුසේක ඒකට කියනවා ඒ කියන්නේ මේ යම් දෙවියන් වහන්සේගේ වැඩක් උදෙසා දෙවියන් වහන්සේගේ යම කාරණාවක් උදෙසා පිටත් වෙලා ගියා දෙවියන් වහන්සේ යව්වා දැන් මේ අපෝස්තලික් කියලා කියන මොහොතේදී අපි බැලුවා නම් ඇවිල්ලා නික්මයාම පොතේ මෝසස්ව දෙවියන් වහන්සේ යව්වා උන්වහන්සේගේ සේවයට එතකොට උන්වහන්සේගේ සේවයට පිටත් වෙලා ගියා අපෝස්තලික් කියලා කියන්නේ ඒගොල්ලන්ට තමයි පිටත් වෙලා ගියා දෙවියන් වහන්සේගේ සේවයට දෙවියන් වහන්සේගේ සේවයට දෙවියන් වහන්සේ විසින් යවනාලා ඒ කියන්නේ අපි අපිට කැමති විදියට ගිහිල්ලා අපෝස්තලික් කියා ගන්න බෑ स्वामी
apostolic කියන එක තේරුම් ගන්න right එතකොට මේක මේ මේ කරුණු මේ කරුණු කාරණා අපි තේරුම් ගන්න ඒ නිසා දැන් මේක සඳහන් කරලා තිබෙනවා දුටිමි ඇසුනි කතා කළා කියන කාරණාවල් ඔක්කොම තිබෙනවා අnder කියන කාරණාව එතකොට යොහාන්ට තව කාරණාවක් තේරුම් ගත යුතු යොහාන්ට හැයෙනවා පේනවා ඒ තුල ඉඳලත් ඉන්නවා කියන කාරණාව ඒ කියන්නේ යොහාන්ට කියන එක හැයෙනවා ඒ වගේම පේනවා ඒ සිදුවීම තුලත් යොහාන් ඉන්නවා කියන එක මතක තියාගන්න හරිද මේක තුලත් යොහාන් සිටිනවා කියන එක එතකොට දැන් මේක මේක තමයි අපි බලාගෙන යන්නේ හරිද එතකොට ඒ නිසා මේ දේ වචනය මේ ඉගෙනගෙන ආගෙන ඉන්න ඔබ මේ වචනය තුල ඉන්න මේ වචනය තුල ඉන්න දැන් ඔබට හැයෙනවා right ඔබට හැයෙනවා වචනය හරහා ඔබ දකිනවා දේ ස්වාමීන් වහන්සේගේ කාරණාව ඒක තුල ඔබ ඉන්න ඕනේ ඔබගේ මනස ඔතනින් එළියට පැනනා නම් ඔක්කොම අවුල් එතකොට මොනවද කියන්නේ කරන්න කියන එක තේරෙන්න ඊට පස්සේ ආවිල්ලා අප්සෙට් වෙන්න පුළුවන් ඒ නිසා දැන් දැන් මේ ඉන්න පැය ගන්න මේ ඉන්න පැය ගන්න මේක තුල ඔබ සිටින්න ඕනේ right ඒ නිසා වෙන තැන් වලට මනස දාගන්න එපා right වෙන තැන් වලට දාගත්තා නම් මුකුත්ම ලැබෙන්නේ නැහැ මුකුත්ම පණිවිඩය ලබා ගන්න බැරුව ඊයයි okay right අපි එමනම් යමු කීවෙනි පදේ කියවන්න right තව තව දේවල් ඔබට කියාගෙන යන්න ඒක ඔයවිල්ලා මේ උගත් දේවල් දැනගන්න එක හොඳයිනේ දැන් මේ යොහාන් ඇවිල්ලා एक पार हम स्वर्ग अरे देवियन स्वर्ग अरे स्वर्ग तीन स्वर्ग दर्शन स्वर्ग दर्शन पेनो अरे पोल मोते तो दाकिन इट पास स्वर्ग दत्न स्वर्ग पोल दाकिन अम तुम क्रम अम तुम क्रम अभी स्वामी स्वर्ग स्वर्ग सिद्धुंटे पेरन इट पास स्वर्ग सिद्धुंटे स्वर्ग सिद्धुंदा पोल स्वर्ग देवल दाकिन जाने මේ ස්වාමීන් වහන්සේ කරන කාරණා. හරිද? මේක අමුතුම ක්‍රම වේදකින් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ කරුණාව, කරුණාව තුළින් සිදු වෙනා වූ දේවල්. දැන් දෙවියන් වහන්සේ කාටද මේක එළිදරව් කරේ? දෙවියන් වහන්සේ මේක කාටද එළිදරව් කරේ? මේක දෙවියන් වහන්සේ එළිදරව් කරේ කාටද කියලා කිව්වොත් යොහන්ට එළිදරව් කළා. යොහන්ට එළිදරව් කරා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ගෝලයෙක් ලෙස හිටියා වූ යොහන්ට මේක එළිදරව් කරා කියන කාරණාව. දැන් මෙතන තියෙන එලිදරව්. එලිදරව්. ඒ පළවෙනි පදයේ තියෙන එලිදරව් කිරීමය ක්‍රිස්තුස් වහන්සේගේ එලිදරව් කිරීමය. මේ එලිදරව් කිරීමය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් අපෝකොලිප් කියලා කියනවා. අපෝකොලිප් කියන කාරණාව, right? අපෝකොලිප් කියන යෙදුම. ඒ කියන්නේ අපෝකොලිප් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් තිරය විවෘත කිරීම. තිරය විවෘත කිරීම. හරිය තිරයක් වැහිලා තියෙනවා. දිනේ වාලා තිනවා වාලා දින වැසිය දින දිනේ මොකද කියන්නේ විවෘත කිරීම කියන කාරණා මේ අපෝකලිප් කියලා කියන්නේ ඒ කියන්නේ දෙවියන් වාස සියල්ල දන්න නිසා උන් වාස තමගේ 16ට අනාගතයේ සිදුවෙන්න තියෙන දේවල් පෙන්නනවා අනාගතයේ සිදුවෙන්න තියෙන දේවල් පෙන්නනවා කියන කාරණාව තේරුම් ගත යුතුයි පෙන්නනවා කියන කාරණාව තේරුම් ගන්න හරිද පෙන්නන සැලස්වා දෙවියන් වාසයේ අනාගතයේ තිබෙන කාරණා පෙන්න ඒ කියන්නේ ඉරේ මේ मोटेदी तम මේ පැත්තින් මිනිසුන්ට ඇතුලේ තියෙන කාරණාව පේන්නේ. ඒ කියන්නේ ඔක්කොම සූදානම් වෙලා ඔක්කොම තිබෙනවා ත්‍රියේ විවෘත කරාම තමයි පේන්නේ. එතකොට ඒ වගේ තමයි දෙවියන් වහන්සේ අනාගතයේ තිබෙනව කාරණාව අනාගතයේ විතරක් නෙමෙයි. මේක ආතියේ වර්තමානයේ සිදුවීම් අනාගතයේ කාරණාවල් මේ ඔක්කොම කාරණාවල් දෙවියන් වහන්සේ මොනවාද තියෙන වැසී තියෙන ත්‍රියේ දෙවියන් වහන්සේ විවෘත කරන අපොක්ලිප් විවෘත කරලා මෙන්න යොහන් මේ සිදුවීම් බලපං කියන කාරණාව දෙවියන් වහන්සේ පෙන්눔 කරන්නව සිදුවීමක් ලෙස තියෙනවා.
ඒනිසා තමයි මේ යොහන් පොත ඔබ බලන මොහොතේදී යොහන් හැම වෙලේම ලියන මොහොතේදී ලියනවා නිතරම මොකද කියලා දුටුමි දුටුමි කියන කාරණාව පාවිච්චි කරනවා. ඔය වෙලාවෙ කියන මම දුටුමි දුටුමි කියන එක තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ විසින් තමයි අනාගතයේ තියෙන කාරණාවල් දකින්නේ. දෙවියන් වහන්සේ විසින් තමයි අනාගතයේ තියෙන කාරණාවල් දකින්නේ. මනුස්සයාට අනාගත කාරණාවල් දකින්න බෑනේ. දෙවියන් වහන්සේ පෙන්වන්න ඕනේ. එතකොට මොනවද කරන්න කියලා කිව්වොත් දෙවියන් වහන්සේගේ ඇස් දෙක දෙවියන් වහන්සේගේ ඇස් දෙක දෙවියන් වහන්සේගේ සිත ඒ කියන්නේ ඒ කාරණාව යොහන්ට දෙවියන් වහන්සේ දමා තිබුණා. අව විදියට කියනවා නම් යොහන්ව දෙවියන් වහන්සේගේ තත්ත්වයට දෙවියන් වහන්සේ දැම්මා. අනාගතයේ දෙවියන් වහන්සේ දකින ආකාර ස්වාමින් වහන්සේ යොහන්ව දැම්ම ඒ තැනට. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇස් දෙකෙන් දෙවියන් වහන්සේ කොහොමද දකිනවද? ඒ විදියට ඇස් දෙකක් දෙවියන් වහන්සේ යොහන්ට දීලා මේ දේ පෙන්වන කාරණාවල් අපිට දකින්න ලැබෙනවා. ඒතකොට දෙවියන් වහන්සේගේ අදවත දෙවියන් වහන්සේගේ සිත යොහන්ට දමනු ලබන කාරණාවල් තිබෙනවා. ඒතකොට යොහන් විසින් දැනගත් යුතු දේවල් දැනගත් යුතු දේවල් පමණයි දෙවියන් වහන්සේ ලිතරව කරන්නේ. right දෙවියන් වහන්සේ හිතනවා යෝහන්ට මේ මේ කාරණා මෙච්චර ප්‍රමාණයක් දකින්න ඕනේ. එතකොට ඒ ප්‍රමාණය තමයි දෙවියන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ජනත්ත කොච්චරද යෝහන් දකින්න ඕනේද? එච්චර දෙවියන් වහන්සේ පෙන්වන්න තමයි ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාවලිය කියන එක තේරුම් ගත්ත යුතුයි. එතකොට දෙවියන් වහන්සේ ආධිපත්‍ය පාලනයේ යටතේ තමයි හැමදේම. එතකොට දෙවියන් වහන්සේගේ අස් දෙක දෙවියන් වහන්සේගේ සිත දෙවියන් වහන්සේ ඉතින් දෙවියන්වහන්සේගේ පත්‍රයට දමලා පෙන්වන හරියට නිකන් මෝසස් ඔබ මෝසස් නික්මියාම 34 කොම් බැලුවා දෙවියන්වහන්සේ මෝසස් මේ පත්‍රයට දානවා ආබ්‍රාම මේක උත්පත්ති පොත 15 වෙනි පරිච්ඡේදය බැලුවා ආබ්‍රාම ස්වාමීන් වහන්සේ පත්‍රයට දානවා එසේකියල බැලුවා එසේකියල එසේකියල දෙවියන්වහන්සේ පත්‍රයට දානවා හරි ඒ වගේ ස්වාමීන් වහන්සේ පෙන්වන කාරණාවල් තමයි මේ යොහන්ට සිදුවීම් මාලාව තිබෙන්නේ. ඒතකොට දෙවියන්වහන්සේගේ දේවල් ඔය දකින්නවා කියන එක තේරුම් ගත යුතුයි. ඕකේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා කියවන්න. ඉක්මනින් වෙන්ට ඕනේ දේවල් එනම් දෙවියන් වහන්සේ තමගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීම. උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකර වූ යොහාන්ට එය දන්වා එවුසේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්කිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැන සාකි දුන්නේ මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය මක් නිසාද කාලය ළඟය. රයිට් දැන් බලන්න මෙතන කියනවා ඔව් දෙවියන් වහන්සේගේ වචනය ගැන කියන යෙදුම පාවිච්චි වෙනවා. ඔබ දෙවෙනි පදේ මම දෙවෙනි පදේ බැලුවා නම් යොහන් එය දන්වා ඒක එතන කියනවා ඔව් දෙවියන් වහන්සේගේ වචනය ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාක්ෂිය ගැනත් කියලා කියනවා. ඔහු කියලා කිව්වේ කාටද? එතන කියනවා ඔහු. ඒ කියන්නේ ඔහු කියලා කිව්වේ කාටද? මේ කවුද මේ ඔහු? මේ ඔහු කියලා කිව්වේ යොහන්ට. හරිද? ඒක හොඳට තේරුම් ගන්න. එකේ සිට තුන දක්වා. එකේ තියෙන තුන දක්වා. ඒතකොට ඔතන එදුමක් තියෙනවා. ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් කියන එක. හරිද? ඒ යෙදු. හැම වචනයක්ම මම ඔබට තද කරලා පෙන්නුම් කරගෙන යනවා. ඒ නිසා ඒක ඔබ ඔබ හොඳට බලන්න දාගන්න. ඒතකොට ඔහු ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැන. ඒ කියන්නේ ਉਹ කවුද? එතකොට යොහන් තමයි. ඔහු කියලා කිව්වේ යොහන්. එහෙනම් අරද එකේ සිට තුන්වෙනි පදයේ දක්වා යොහන් ලිව්වේ නෙමෙයි. right? එකේ සිට ඒ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය ඇවිල්ලා යොහන් විසින් ලියපු කාරණාවක් නෙමෙයි. ඒතුව යොහන් විසින් ලිව්වා නම් එතන දාන්න ඕනේ නෑනේ ඔහු කියලා. යොහන් ලියන ලිව්ම ඒ පද තුන විතර. එතකොට යොහන් ලිව්වා නම් ඒක දාන්න ඕනේ නැහැ. එහෙනම් මේක මොකද්ද කියලා කිව්වොත් මේ එළිදරව් ග්‍රන්ථය කියවලා ඊට පස්සේ ආදි පියවරේ මොනවද කරලා තියෙන්නේ කියලා කිව්වොත් ඔව් පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා සතහ ඇඳින්වීමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇඳින්වීමේ සතහනක් ඉදිරිපත් කරලා තියෙනවා. යොහන් විසින් දාපු එකක් වෙනෙක් කෙනෙක් ඕක කියවලා යම් කාරණාවකට ඔහු ඇවිල්ලා සතහනක් ඇඳින්වීම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා කියන එක මේ පෙන්නුම් කරන කාරණාවක්. හරිද? එතකොට මේ එළිදරව් පොතේ ඇඳින්වීමේ සතහනක් තමයි ඔය එකේ සිට තුන දක්වා තියෙන්නේ. ඒක යොහන් ලිව්ව එකක් නෙමෙයි. යොහන් ලිව්ව එක නේ කවුරු දන්නේ එක්කෙනෙක් ලියලා තියෙනවා. ආදි පියවරු ඉන්නවානේ. ඒගොල්ලෝ එක්කෙනෙක් තමයි ඕක ඉදිරිපත් කරලා තියෙන්නේ කියන කාරණාව තේරුම් ගත යුතුයි. රයිට්? ඕකේ.
දෙවෙනි පදේ දෙවෙනි පදේ අපි නැවත කියවමුද ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැන සාක්ෂි දුන්නේ තමා දුටු අරද උතර කියන තමා දුටු ඒ කියන්නේ කවුද යෝහන් දුටුවා කියලා තියෙනවා එතන දුටු කියලා කියන මොහොතේදී සාමාන්‍යයෙන් ග්‍රීක වල යදුම් වල මේ මේ දුටු කියන එකද නැත්නම් දුටුවා නැත්නම් දුටු කියන එකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන යදුම තමයි බ්ලෙෆෝ බ්ලෙෆෝ කියන ග්‍රීක යදුම තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නමුත් මෙතන පාවිච්චි කරන්නේ දුටු කියන එකට මොකද පාවිච්චි වෙන්නේ කියලා කිව්වොත් ඇවිල්ලා පාවිච්චි කරලා තියෙන යදුම මොකද්ද කියලා කිව්වොත් ඇවිල්ලා බ්ලෙෆෝ කියන යදුම නෙමෙයි එතන දාලා තියෙන්නේ ඒඩෝ අරද ඇයිඩෝ නෙමෙයි යා ශ්‍රී ලංකා භාෂාවේ ඇයිඩෝ ඒක නෙමෙයි ඒක නෙමෙයි ඒඩෝ ඒඩෝ කියන යදුම ග්‍රීක යදුම ඇවිල්ලා ඒඩෝ කියන එක අරද එතකොට ඒඩෝ කියන එක තමයි පාවිච්චි වෙලා තියෙන්නේ රයිට් මේ ඒඩෝ කියලා කියන එකේ තේරුම මොකක්ද කියලා කිව්වොත් මිනිස්යන්ට දකින්න බැරි දේවල් දකින්න සලස්සන එක දකින්න පුළුවන් නැත්නම් දැකීම කියන්නේ මිනිස්යන්ට දකින්න බෑ දකින්න බැරි දේවල් දකින්න පුළුවන් සත්‍ය කියන එක තමයි මේ ඒඩෝ කියන්නේ අද නිකන් බ්ලෙෆෝ කියලා කියන්නේ නිකන් දකින්න බ්ලෙෆෝ කියලා කියන ආගේ මම දකින්න දැන් මවට දැන් ඔයගොල්ලෝ මාව පේනවද හරි ඔබට ඔළුව හරි වළන්න එතකොට මට පේනවනේ ඔබ එතකොට මටත් ඔබ පේනවා රයිට් මේක ඇවිල්ලා බ්ලෙෆෝ ඒඩෝ කියලා කියන්නේ මොකක්ද කියලා මනුස්සයෙක් පේන්නේ පේන්නේ නැති දෙයක් දකින්නව තප්පේ පේන්නේ නැති දෙයක් දකින්නව තප්පේ තමයි මේ ඒඩෝ කියන කාරණාව දැන් උදාහරණයකට ඇවිල්ලා ඔබ නික්මයාම 16 නික්මයාම 16 වෙනි පරිච්ඡේදය බලුවනම් අරද ස්වාමීන් වහන්සේ ඊශ්‍රායෙල්ට ඇවිල්ලා මේ ස්වර්ගික භෝජනේ අවන භෝජනේ අම්මගම පල්ලෑ රැඳෙනවා මන්නා මන්නා කියලා කියලා සෙනග මොනාද කරේ සෙනග ඇවිල්ලා දැක්කා වැටලා තියෙනවා දැක්ක ගමන් සෙනග කිව්වා මේ මොකක්ද ඒ කියන්නේ සෙනගට තේරුන්නේ නැහැ දෙවියන් වහන්සේ දීපු එක අරද තේරුන්නේ නැති නිසා සෙනග ඇව්වා මේ මොකක්ද ඕකට තමයි ගේබ්‍රු භාෂාවෙන් මන්නා කියලා කියන්නේ මේ මොකද්ද ඒකේ අර්ථය තමයි මන්න. එතකොට සෙනගයාම මේ මොකද්ද? ඊට පස්සේ මෝසස් ආවා. මෝසස් ඇවිල්ලා කියනවා මොකද්ද කියලා කිව්වොත් මේ මේක ස්වර්ගික භෝජන. ස්වර්ගික රොටි. මෝසස් ඇවිල්ලා හරි දෙය කිව්වා. මේක ස්වර්ගික රොටි කියලා. ඒ කියන්නේ සෙනගට තේරුන්නේ නැහැ. නමුත් මෝසස්ට තේරුණා. ඒකත් ඒදෝ. අනේ මම ඔබට ටිකක් උදාහරණයක් කියන්නේ මෝසස්ට තේරුණා. ඒ කියන්නේ මේක ස්වාමීන් වහන්සේ පෙන්නවා. මේක ස්වර්ගික රොටි කියන එක පෙන්නන. පැහැදිලිද? එතකොට මේ ඒඩෝ කියන්නේ ඇවිල්ලා මොකක්ද කියලා කිව්වොත් මේ නොපෙනෙන දේවල් පෙනීම. දැන් උදාහරණයක් අපි දේවචනේ කියවනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපි කියවන මොහොතේදී අපි මේ පොත බලන මොහොතේ පේනවා, දකිනවා. ඔව්, yes. එලිදරව් පොත. බ්ලා බ්ලා කියන එක අපි කියවගෙන යනවා. එතකොට මොකක්ද? අකුරු පේනවා. පේන්න නැත්නම් ගන්න හරි දානවා මම වගේ. හරිද? එතකොට අකුරු බලනවා. එතකොට බලනකොට පේනවා. නමුත් ඒක නෙමෙයි. ඒක පේන්නේ නැති දෙය දෙවියන් වහන්සේ තමයි ඒක පෙන්නේ. ඒ කියන්නේ පේන්නේ නැහැ. පේන්නේ නැති දෙයක් දෙවියන් වහන්සේ පෙන්නනවා. පේන්නේ නැති දෙයක් දෙවියන් වහන්සේ පෙන්නනවා. අන්න ඒක තමයි ඒක වෙන්නේ ස්වාමින් වහන්සේ. අන්න ඒකට තමයි ඔතන කියන දුටු කියන එක. යෝහන් දුටු. ඒ කියන්නේ ඒඩෝ කියන කාරණාව. රයිට්? එතකොට ඒඩෝ කියන කාරණාව දෙවියන් වහන්සේට පමණයි පුළුවන්. වෙන කාටවත් මිනිස්සුන්ට බෑ. දෙවියන් වහන්සේට පමණයි පුළුවන්. දෙවියන් වහන්සේ මිනිස්සුන්ට ඒක පෙන්නුවොත් මිස මිනිස්සුන්ට කවදාවත් ලබා ගන්න බෑ කියන එක තේරුම් ගත යුතුයි. ඒක දෙවියන් වහන්සේ කළ තිබෙන දේවල්. නම් ඒවා දකින්ට දෙවියන් වහන්සේ මොනවාද කරේ? ගෝලෙක් වූ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ගෝලෙක් වූ යොහන් ව ස්වාමීන් වහන්සේ පාවිච්චි කරා. යොහන් ව ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු කාරණාව අපිට දකින්ද ලැබෙනවා. රයිට්? ඕකේ. කෝ. දෙවෙනි පදය ඔන්න බලා ගන්න. දෙවෙනි පදය මම පොඩ්ඩක් කියවන්න. ඔව් දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමාදුටු සියලු දේ ගැන තමාදුටු ඒ කියන්නේ දෙවියන් වහන්සේ පෙන්වා වූ සියලු දේ ගැන සාක්ෂි දුන්නේ දන්නවනේ සාක්ෂි දෙනවා කියන්නේ මොකද්ද කියන්නේ ආ දැන් මේකේ ඇවිල්ලා දෙකක් තියෙනවා සාක්ෂි දෙනවා එකක් ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ඒ වගේ ක්‍රිස්තුස් වහන්සේ ගේ සාක්ෂිය දෙනවා ඊට පස්සේ ආයෙලා සියලු දේ ගැන සාක්ෂි දෙනවා ඒ කියන්නේ පෙන්වන සියලු දේ ගැන
සාක්ෂි දෙනවා. මේ සාක්ෂි දෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා ඔබ දන්නවා උසාවියට ගිහිල්ලා උසාවියට ගියාම කියනවානේ ආ මොනවාද කූඩුවේ ඉඳගෙන මා කියන දේ සත්‍යයි මිස බොරු කියන්නේ නැහැ මං කියන දේ ඔක්කොම ඇත්තයි ආ උසාවි කූඩු නැගලා නැහැනේ නැගලා නැහැ නැගලා නැත්නම් ඔබ නැගලා ඉති හරිද මේ මමත් නැගලා නැහැ උසාවි කූඩු වල මේ එතකොට උසාවි කියන මම මම මොනවාද කරනවාද කියන්නේ මේ මම කියන දේ සත්‍යයි මම කියන්නේ සත්‍ය නිසා මම බොරු කියන්නේ නැහැ කියන ඒ ඒ මොනවාද ඒකට කියන්නේ සිංහලෙන් කියනවා මොනවාද ප්‍රතිඥාව ප්‍රතිඥාව දෙනවා ප්‍රතිඥාව දෙනවා අන්නේ අන්නේ ඒක තමයි මේ සාක්ෂිය කියන්නේ සාක්ෂිය කියන එක මම ඔබට අර්ථකථනය කරලා ඉදිරිපත් කරපු දෙය. එතකොට ඒක මතක තියා ගත යුතුයි. එතකොට මේ පොතේ කියවන මොහොතේදී මේ පොතේ කියවන මොහොතේ තව දෙයක් තමයි මේ පොතේ ඇවිල්ලා ඔබ බැලුවා නම් ඇවිල්ලා යොහාන් ඇවිල්ලා යාගේ පෞද්ගලික වචනයක් කොහෙවත් දාලා නැහැ. හරිද? පෞද්ගලික වචනයක් කොහෙන්වත් දාලා නැහැ. අනිත් එක ඇවිල්ලා යොහාන් තමා ගැනවත් ලියලා නැහැ. අපිට පොතක් ලියන්න දුන්නා නම් කොහොම ඇතිද? අපි දැක්ක දර්ශනයක පොතක් අම්මා පොතේ ඇවිල්ලා ස්වාමින් වහන්සේට වඩා අපේ දර්ශන තමයි වැඩි වෙලා. දර්ශන ගුහාවල්නේ අපි. ආ අපි ගියා අපි අපෝ අපේ නම ඇති 500 පතාවක් විතර. ආ අපිම දාගන්න. යෝහන් යෝහන් නේමලා යෝහන් දෙවියන් වහන්සේ කියපු දේ ඇරෙන්න තමා ගැනවත් වචනයක් දාලා නැහැ. ඔය එකේ සිට තුන දක්වා යෝහන්ගේ නම ආවේ වෙන කෙනෙක් ලියපු නිසා. රයිට්? වෙන එකක් ලියපු එකක්ද? අතර වාරයේදී යෝහන් කියනවා තමා ගැන. ඒක තමා ගැන කියලා තමාට සිදු වුණ දේ ගැන කියනවා. මම ඔබ පරිච්ඡේදය බලලා තමාට සිදු වුණ දේ තමයි කියන්නේ. එහෙම නැත්නම් කොම්පෝරි ගන්න කියන තමා ගැන. හරි. ඒ ඔක්කොම අපේ. අපි තමයි පොත් ලියන්න ගියා නම් පොඩක් එහෙමෙන් අපේ ගඳ ටික දාගෙන දාගෙන යන්නේ. රයිට්? ඒවලා දෙවියන්ගේ ආත්මය తీන මිනිස්සු එම නෙමෙයි. ඔගොල්ලෝ හොඳට කියා. ඔගොල්ලෝ ස්වාමීන්ගේ ආත්මය වෙන්න. කට්ටිය ඔගොල්ලන්ට පොතක් දුන්නත් ඔගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. ඒකෝ දේවත්වයට ගන්න නිසා. රයිට්? ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ සේවකයන්, දෙවියන් වහන්සේගේ සේවකයන් ඇවිල්ලා කවදාවත් දෙවියන් වහන්සේ ආත්මය තියලා දෙවියන් වහන්සේ ආත්මය පූර්ණ වෙලා පරිණත කමත යන මොහොතේදී දෙවියන් වහන්සේ කුල ආත්මයන් වහන්සේ කුල ගෙනින මොහොතේදී තමා ගැන ඇවිල්ලා වැඩි පම්පුරි ගන්නෑ. මම කියන කාරණාව කතා කරන්නේ නැහැ. එක මොකිනේ සියල්ල කරුණාව ඒ නිසා දෙවියන් වහන්සේ කියන දේ විතරයි කියන්නේ දෙවියන් වහන්සේ ලියන්න කියන දේ විතරයි ලියන්නේ කියන කාරණාව තිබෙනවා රයිට් පාරට්ටු කිරීම නැහැ. එතකොට යොහන් ගෙත් ඇවිල්ලා එහෙම නැහැ. යොහන් ගෙත් ඒ කාරණාවක් නැහැ. ඔහුට සිදු වුණ දේවල් විතරක් ඔහු කියන දේවල් අපිට දකින්න පුළුවන් රයිට්? ඕකේ. ඊවෙනි පදය. තුන්වෙනි පදය කියවන්න. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද? ඒවා අසන්නාද? අසන්නෝද? ඒ ලියනද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝ මොකද කාලය ළඟය. රයිට්. දැන් මේක එතකොට අනාගත වාක්‍ය පොතක්. මේක අනාගත වාක්‍ය පොතක්. එතකොට ඒ වචනේම සඳහන් වෙලා තියෙනවා මේක අනාගත වාක්‍ය පොතක් කියන. එතකොට දෙවියන් වහන්සේ විසින් කියපු දේවල් තමයි මේක තුල අඩංගු වෙලා තිබෙන්නේ අනාගතයේ සිදුවෙන්න යන කාරණාවල් ගැන. එතකොට දෙවියන් වහන්සේ තුල මම නැවත කියන්න කැමති මේක දෙවියන් වහන්සේ තුල සිදුවියොත් පමණයි අපිට තේරුම් ගන්න පුළුවන්. උගන්වන අපිට ඒ වගේම ඇවිල්ලා ඉගෙන ගන්න ඔබට දෙවියන් වහන්සේ තුල තමයි මේකට ඇවිල්ලා තේරුම් ගත යුතුයි. මම ඔබට තව දෙයක් කියන්න. දැන් මම ඔබට සමහරකට ඇවිල්ලා කියන දේවල් පොඩ්ඩක් අවුල් වගේ තිබ්බනම් ඔබ කියන තවත් එක්කෙනෙක්ගෙන් ඇහුවට තේරුමක් වෙන්නේ නැහැ. හරිද? තේරුමක් වෙන්නේ නැහැ. ඒක ඔබ තවත් එක්කෙනෙක් ගාවට යන්නේ. ආ මේ මොකද්ද මේ පාස්වර්ඩ් ඉස්සලා මේ උගන්වනවා. මේක නිකන් අවුල් සාගත දෙයක්. මම අමුතු දේවල් කියලා ඒක නිසා ඔබ කියන තවත් දේවදාස ඒ මැව්වා කියලා ඔබට දෙයක් වෙන්නේ නැහැ. ඒක ඒක සමානට ඔබට එහෙම නෙමෙයි. එතකොට ඔබ කළ යුතු දේ මොකද? එහෙම නැහැ කිය ඔබ පුරුද්දක් වශයෙන් වෙන්නේ මොකද කියලා කිව්වොත් ඒ පාස් එකෙන් ආ ඊට පස්සේ තව සේවකයෙක්ගෙන් ආ ඕමෝම කියලා ආනවා මිසක් වෙන දෙයක් වෙන්නේ. එතකොට අච්චාරු තමයි වෙන්නේ. ඒකට වඩා හොඳම දේ අවුලක් වගේ තේරෙනවා යන්න ස්වාමීන් වහන්සේ ගාවට දැන් වාඩි වෙන්න අනුමත ස්වාමීනි මම මේ දේවදෙන ඉගෙන ගත්තා අර මනුස්සය මේ කාරණාවල් කියනවා මම නිකන් ඔළුව නිකන් අවුල් වගේ මේක කියන්නේ වලට මේ මනුස්සය ඇත්තට බොරුද කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා කිව්වනම් දෙවියන් වහන්සේ කියයි ආ මේ කියන එක ඇත්ත නැත්තම් බොරු කියන කරි ස්වාමීන් වහන්සේ කියයි දෙවියන් වහන්සේ කිව්වනම් ඇවිල්ලා මේ මනුස්සය බොරු ගන්නන්නේ කියලා එන්නේපා තංගල එන්නේපා ඊළඟ පදවෙන් එන්නේපා ඒ බොරු කාරයෙක් ගාව ඉගෙන ගන්නවා ගාව ඉගෙන ගන්නවා එන්නේපා ඊළඟ එක දවසට හරි දෙවියන් වහන්සේ ඇවිල්ලා ඔබට වග පෙන්නයි හරිදී හරි විදියට රයිට් ඉතින් මට විශ්වාසයි මගේ ආත්මෙන් වහන්සේ හරිදී කියලා දෙනවා කියන විශ්වාසය උද මම ස්ථිර වෙනවා දෙවියන්ට කතා කරනවා රයිට් ඕකේ කියවනි පදේ රයිට් ඔන්න දැන් මම කිව්වා කියවන්න එතන කියන්නා වූ නෙමෙයි කියවන්නා වූ කියන කාරණා වෙන්න ඕනේ. එතකොට කියවන අය අසන අය පවත්වන අය ආශිර්වාද ලද්දෝ. කියවන අය අසන අය පවත්වන අය ආශිර්වාද ලද්දෝ. එතකොට කවුද
කිව්වේ මේ පොත දැන් මේ පොත දැන් උඟක් කට්ටිය කියන කාරණාවක් තමයි උඟක් අවස්ථාවවලදී අම්ම එලිදර උපතද අයියෝ ඒක නම් ඇවිල්ලා අරි අමාරු අරි අමාරු කාරණාවක් කියනවා සමහර කවද ඉතින් ඒක වේලස්සනෙම දානවා වේලස්සනෙම මනසට දානවා මනසට දාලා එලිදර උපත ඔක්කොම ඉගෙන ගන්නවා ඒක අරි අමාරු පොතක් ඒක ඒව ඔක්කොම මේ සෑහෙන අමාරු කියපු ගම මොනවද කරන්නේ අපේ කට්ටිය එලිදර උපත කියවන්නේත් නැහැ කියවන්නේත් නැහැ කියවන්න කියන උත්සාහ දරනවත් ඒක කියවලා මොකද්ද තියෙන්නේ කියන උත්සාහ දැරීමකුත් නැහැ ඉතින් ඒ වගේ තියෙනවා ඉතින් මේ එලිදර උපත අමාරු ඇත්තටම එලිදර උපත අමාරුද කියන එක ඊට පස්සේ අපි මේක ඉගෙනගෙන ඉවර වෙනකොට අපිට තේරෙනවා මේ අමාරුවක් නැහැ අමාරුවක් නැහැ දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ ඒ වගේම තමයි උඟක් කට්ටිය පාරණදී අනික් මේ ආම ලෙවි කතාව ගණන් කතාව ද්විතීය කතාව කියපුවා අයියෝ ඒව තේරෙන්නේ නැහැ ඒකේ තියෙන පූජා තියෙනවා දවන පූජා සාන්ති පූජා අප මෙලෝදයක් තේරෙන්නේ නැහැ අපි හැමදාම මතෙව් මාක් ලුක් බලන්න ගියාම උන්ට මතෙව් මාකුත් තේරිලා නැහැ පැහැදිලිද මතෙව් මාකුත් තේරිලා නැහැ ඉතින් ඇත්ත කිව්වොත් ඒක අර පොත් ටික තේරෙන්න තේරින් කොහෙද මතෙව් මාක් තේරෙන්නේ නැහැ ඒ නිසා අමාරුයි නෙමෙයි අමාරු හැමදේ අමාරු වෙන්නේ අපි ස්වාමීන් වහන්සේ තුන දිල්ලා උත්සාහ දරන්න තාත්මනාගේ උපකාරවල බැලුවා හැමදේම තේරුම් ගන්න පුළුවන් හරිද දැන් මෙතන මේ කියවන්න හොඳ කාගන්න මේ යෙදුම කියවන්න කියන ග්‍රීක යෙදුම මොකක්ද කියලා කිව්වොත් ඇවිල්ලා අනාගිනෝ කොස් කොස් නෙමෙයි අනාගිනෝ කොස් හරිද ඔය ග්‍රීක වල ඕස් කොස් කියලා තමයි එන්නේ අල්ටිමේට් ඉවර වෙනවා අනාගිනෝ කොස් හරිද ඕක තමයි මේ කියවන්න කියන එකට තේරුම් දැන් මේ අනාගිනෝ කොස් කියන එක තමයි අපේ සිංහල බයිබලෙ තියෙන කියවන්න කියන එක. ඒකේ අර්ථය මොකක්ද කියලා කිව්වොත් තේරුම තේරුම් ගැනීම පිණිස කියවීම. තේරුම් මම ඔබට කියන එක. තේරුම් ගැනීම පිණිස කියවන්නද. ඒක තමයි මේ අනාගිනෝ. දැන් අපේ කට්ටිය කියවන්න කියලා කියපුවම අපේ කට්ටිය මොකද කියලා අපි බයිබලෙ ගන්නා මේම තමයි කියවන්නේ. ඉක්මනින් වෙන්න ඕන දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයා දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එළිදරවක් උන්වහන්සේ තමන්ගේ දූතයා කරනකොට තමන්ගේ මේකරුව යොහන්ට දන්නා අවශ්‍යක. ඔව් දෙවියන් වහන්සේගේ වචනය ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාක්ෂිය ගැන එනම් තමා දුතු සියලු දේ ගැන සාක්ෂි දුන්නේ මේ අනාගත වාක්‍ය වචන කියවන්නා වූ අසන්නා වූ දෙවියන්ව කරන්නා වූ පවත්වන්නා වූ ආශිර්වාදය මත නිසා කාලය ළඟයි. මෙලෝදියා මුඩ තියෙනවා. ඊට පස්සේ ආන අපාස බයිබල් කියවනවා ඔක්කොම. ඔව් ඔව් ආ පොල් අපි පරිච්ඡේද 25 කියවනවා මදාමු දැසන. මොකද්ද තියෙන්නේ ඒකේ ඉහිගාලා ඉනවා හරි ඒ කියන්නේ අපේ ගැටේම තමයි ගීතාවලිය ගත්ත ස්වාමීන් වහන්සේ වාගේ නේද මට කියව ගන්නවන්නේ තමයි බ්ලා 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 ඉවරයි එහෙම කියවන්නේ කියලා නෑ දේව වචනේ එහෙම කියවන්නේ නෑ ඒව ඔක්කොම ඇවිල්ලා නව කතා පොත් ගත්තම කියවලා ඉවර කරන්න ඉක්මනට හරිද දෙවියන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න අපිට ඒතකොට ගත්තම දැන් ඔබ බැලුවද පළවෙනි පදේ අපි කොච්චර දැන් අපි දැන් මෙලාවේ කියන පෑයක් ගිහිල්ලා ඔබ දන්නවා පෑයක් ගිහිල්ලා දැන් පාඩම. නේද? පෑ මේ අටාමාට පටන් ගත්තේ අටාමාට පටන් ගත්තේ නම්ය අමාරයි වෙලා. පද කීයද බලාගෙන ඉන්නේ? පද තුනයි. පෑයක් ගිහිල්ලා පද තුනද? දැන් මම කියෙව්වනේ පද තුන තප්පරේ. හරිද? ඒව නෙමෙයි. කලබල වෙන්න එපා. ගන්න බයිබලේ තේරුම් ගන්නකම් තේරෙන්නේ නැද්ද? නැවත කියවන්න. පළවෙනි පදේ නැවත කියවන්න. දෙවෙනි පදේ නැවත කියන්නේ. එතකොට නැවත 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 කියවන් තේරෙනකන් කියවන්න ඕනේ. තේරුම් ගන්නකන් කියවෙන්න ඕනේ. හරිද? ඕක තමයි කියන්නේ මේ අනාගිනෝස් කියලා කියන්නේ. රයිට්? අනාගිනෝස් එක ඇවිල්ලා නැවත තේරුම් ගන්න පිණිස කියන ගුල්කෝස් නෙමෙයි. ඒක මොකක්ද? එහෙමද? නැවත නැවත කියවන් තේරෙනකන් කියවන්න. එතකොට තේරුම් ගන්නකන් කියනකොට ආත්මනාස තේරුම් කරලා දෙයි. ඕන එකක් එහෙම තමයි. එතකොට ආශිර්වාද ලැබෙන පිණිස කියවීම නෙමෙයි. තේරුම් ගැනීම පිණිස කියවන්න ඕනේ. දැන් සමහර කට්ටිය හිතාගෙන ඉන්නේ එලිදරව් පොතේ මේ පදේ විතරයි දන්නේ. මොකද්ද කියවන්නාද, අසන්නාද, පවතිනාද, ආශිර්වාදද? අර ආශිර්වාදය කියන ආවකම අපේ කට්ටිය හරි සතුටුයි. ඉතින් මොනවද කරන්නේ? රටකජු වගේ කියවගෙන යනවා. නෑ නෑ කියවන්න නෙමෙයි. තේරුම් ගන්නා පිණිස කියවන මොහොතේ ආශිර්වාදය එනවා. ආශිර්වාද. ඔබට තේරෙනවද මම කියන එක? රයිට්? ඔබ ඉන්නවද? ඕකේ. එතකොට ආශිර්වාදයේ ලැබෙන පිළිස. එතකොට තේරුම් ගන්න බෑ කියලා කියන්න පුළුවන්ද එමනම්? තේරුම් ගන්න බෑ. මේක කියවලා තේරුම් ගන්න බෑ. දැන් මේක කියවලා තේරුම් ගන්න බෑ කියලා කවුරු හරි කිව්වම ඔබ ආන්නේ ඒගොල්ලන්ගෙන් එක ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක් ඔබ කවදරි කියෙව්වද කියලා. එතකොට සමහරකට කියයි ඔව් මං කියෙව්වා.
එතකොට අන්න තේරුම් ගන්න පිණිසද කියුවේ නිකන් කියුවා. නිකන් කියුවා නම් කියයි තේරෙන්නේ නැහැ පොළවේ මුර්ගයක් එනවා කියලා කිව්වා අං තෙනවලු රතු සර්පයෙක්ලු මා සර්පයෙක්ලු පැවිදිද නැද කලබල වෙන්න ඕනේ දෙවියන් වාසික වචනේ අරියාකාරව දාගෙන යන්න විතරයි තියෙන්නේ දෙවියන් වාසී ඉතුරු ටික අපිට උගන්නයි අපි දේවස්නේට ප්‍රේම කරද්දි ස්වාමින් වාසී ඉතුරු ටික කරනවා අමෙ එතකොට දෙවියන් වහන්සේ අපි වචනයට ආදරය කරන නිසා තමයි ස්වාමීන් වහන්සේ අපිව මේ දේ වචන වල අපිට උගන්වලා අපිට අපි තවත් අකිනේට උගන්වන්නට ස්වාමීන් වහන්සේ දිහට අදාවිලා වර්තමානයේ වචනේ කියන එක නෑ ඉතින් දෙවියන් වහන්සේ වචනේ ලබා ගැනීම ඉතාමත් ප්‍රීතියක් කියලා තේරුම් අරගෙන ගමන යන්න අවශ්‍යයි රයිට් ඕකේ එතකොට කරුණු කාරණාවල් තිබෙනවා රයිට් ඒක අපි තේරුම් ගත යුතුයි කියවලා ආලා මේ දැන් මේක වුණත් හරි දැන් බයිබල් ස්ටඩි එක දැන් අද දවසේ කියෙව්වා ඇව්වා ගෙදර ගියා කියන එක නෙමෙයි කියෙවන මොහොතේ අතන මොහොතේ තේරුම් ගන්න ඕන තේරුම් ගන්න ඕන රයිට් ඕකේ කියලා ඊට පස්සේ මොකද කියන්නේ කාලය ළඟ මක්නිසාද කාලය ළඟ දැන් කාලය ළඟ කියලා කවද දැන් කියනවාද අපි පොඩි කාලේ නම් කියනවානේ අපි යම් ගැලේ දැන් ගැලේ ජීසස් කමින් සූන් කියන එක दाखिले අරද මෙයා ඒ කාලේක දාලා තමයි ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒක දෙය නිසා ඔහුට ඒක බලපු ගමන් අම්මලා කාලේ ළඟයි. අරු වෙන්න කාලේ ළඟයි. ස්වාමීන් වහන්සේට කාලේ ළඟයි. ඒ කාලේට වැටිලා. තව විදියට එක තව එකක් තේරුම් ගන්න. ඇත්තටම කාලේ ළඟයි නะ. හරිද? ඇත්තටම කාලේ ළඟයි. වැඩිම වුණොත් තව අවුරුදු 25 20ක් දා මිසක්. වැඩිම වුණොත් අවුරුදු 20ක් දා. කයි लड्डू उरे हरे जयवेगा ළඟයි තේරුම් ගන්න හැම දවසම තේරුම් ගන්න කාලය ළඟ කාලය ළඟයි කියන එක හරිද දැන් මෙයා මේ කවුද අපේ යොහන් යොහන් ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂ 94 මගේ 94 95 වගේ තමයි මේ පොත ලංකේ ඉන්නේ ඒතකොට ක්‍රිස්තු වර්ෂ 100 කියලා දානකොට 100 ඉඳන් ඇවිල්ලා 2020 වෙනකන් ඇවිල්ලා තියෙනවා නමුත් ਉਹ කියන කාලය ළඟයි කියලා හරිද ඒතු ඔව් ඒ කාලෙට වැටුණ නිසා ඒ කාලෙට ඔව් වැටුණ නිසා රයිට් ओके उन ने देख अत्तरवेनी पादे किया वाले योहान वन माविसिन आसिया वेहिति बेन सबा सतर दिया एवन वागना स्ट्रिन्ना उ निरुमा देख सबा हतर देख मम अपने वेला से नहीं किया ना मैं अदर इंदर उपते ऐड मां सबा हतर क्या ना उगन नंद ओने बट अवश्य ना इस तो सबा हतर क्या ना उगलो आला आला दीना सबा हतर ना तुम अब यानी तो कुंबा ඔගොල්ලෝ ඕනෙම කියනවා නම් මට කියන්න පෞද්ගලික විස්තර කරලා අනේ සභාවට උගන්වන්න කියලා. ඒකට මම කියන්න ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එයාලා සභාවතේ ජම්ප් එකක් දාලා අනිත් පැත්තට යන්නත් පුළුවන්. හරි? ඉතින් මම එතන සභාවත ඕනේ නැහැ. පෙර සභාවට ගිහුව බිලදෙල් වලින් සභාවට ගිහුව ඔබ දන්නවනේ. ආ පළමු ප්‍රේමය අතහැරියා ඔය කාරණාවල් තියෙනවා. ඉතින් ඒ වගේවා ඔබ තේරුම් ගන්න පුළුවන්. දන්නවා. කමන්නේ බලමු මොකද්ද කියන්නේ. ඔන්න ලියුම. දැන් මේ ලියුමක් දැන් අපි ලියුම් දැන් තව කෙනෙක් ලියුම් බලන එක වැරදි නේද? සිංහාසනේ ඉදිරිපිට සිටින ආත්මයන්න් සද්දනාගෙන්ද ඔතන කියනවා සිටින්නාවු මතු සිටින්නාවු. ඒ ඔතන ඇවිල්ලා තියෙනවා මේ මතු සිටින්නාවු කියන එකට
අරද මතු සිටින්නාව කියන එකට ඇවිල්ලා මේ පරිවර්තනයක් තියනවා ඒ කියන්නේ අරි විදිහට කියනවා නම් ඇවිල්ලා පැමිනෙන්ට සිටින්නාව පැමිනෙන්ට සිටින්නාව කියන යෙදුම තමයි පාවිච්චි වෙන්නේ දැන් ඔබ right සිටින මතු සිටින්නාව කියන එක දාගන්නත් පුළුවන් නමුත් ඒක අරි විදිහට දානවා නම් එළම මතු ඒ කියන්නේ මේ පැමිනෙන්ට සිටින්නාව දැන් මට කියන්න දැන් සිටින්නාව සිටියාව ඕකේ මතු සිටින්නාව නැත්නම් පැමිනෙන්ට සිටින්නාව හරි ඔතන දැන් තියෙනවා තුනක් කියලා දැන් මෙතන ඇවිල්ලා තුන් දෙනෙක්ද එක්කෙනෙක්ද ආ මෙතන කොහොමද තියෙන්නේ කා ගැනද තියෙන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් ඒ නිසා මාරු කරගන්න දඟලන්න එපා ඒතු එක්කෙනෙක් රයිට් ඔතන ආත්මයන් වාසය සද්දේනා කියලා තියෙනවා ආත්මයන් වාසය සද්දේනා කියන්නේ දෙවියන් වාසය තමයි එක්කෙනෙක් එක්කෙනෙක් දෙවියන් වාසය ආත්මයන් වාසය සද්දේනා කියන එකත් එක්කෙනෙක් හේතුව දැන් මම ඒක පැහැදිලි කරගෙන යන්න අතරිනි පරිච්ඡේදයේදී ඔය ආත්මනාන්ත සද්දේනා අපිට අම්බු වෙනවා එතකොට ඒක පැහැදිලිව තියෙනවා ආත්මනා සද්දේනා කියන්නේ ස්වාමිනාන්ත තමයි දෙවියන් එක්කෙනා එක්කෙනා එතකොට සිටින්නාව සිටියාව මතු සිටින්නාව එතකොට යෝවන් කියනවා සිටියා මෙයා හිටියා දැන් සිටිනවා මතුත් සිටිනවා ඒ කියන්නේ මතු එන්නේ නැක්කෙනා එතකොට මේ තුනම එකම දෙවියන් වාසය කියන කාරණා එතකොට දෙවියන් වාසයව යෝවන් අඳුන්වලා දෙන ආකාරය මෙතන පෙන්නුම් කරනවා එතකොට යෝවන් දුටුවේ කාවද කියන එක කෙටි විස්තරයක් දාලා තියෙනවා අදියර කියනවා නම් මේ පළවෙනි පරිච්ඡේදයේ මේ සිදුවීම ඇවිල්ලා යෝහන් ඇවිල්ලා ඇඳින්වීමක් ලෙස තමයි ඉදිරිපත් කරගෙන යන්නේ. තාම ඇඳින්වීමක් අතර තමයි යන්නේ. මේ වෙලාවේදී යෝහන් ඔක්කොම දැකලා ඉවරයි. ඒතෝ මේ සිදුවීම බලද්දී මේ වෙලාවේ ඔවා ඔක්කොම දැකලා ඉවරයි. මෙයා මේ ඇඳින්වීමක් ඉදිරිපත් කරගෙන යනවා. කෙටියෙන් කෙටියෙන් දාගෙන යනවා කියන කාරණාව. හේතුව බතරේ පදයේ තියෙන බලන්න මේ සිටින්නාව සිටියාව මතු සිටින්නාව තනන් වාංශයෙන් තනන් වාංශයෙන් තනන් වාංශලා නෙමෙයි තනන් වාංශයෙන් ඒක වචනින් ඉවර වෙන්නේ එක්කෙනෙක් කියන කාරණා ඒ නිසා තමයි මේ දෙවියෝ දෙවින්නාව මතු සිටිනාව කියන මොතේ එක්කෙනෙක් එක දෙවියන් වාංශේ කියන කාරණාව ඉදිරිපත් කරනවා රයිට් ඊට පස්සේ කියනවා උන්වා සිටිනා තන උන්වාංශේ සිංහාසනයේ ඉදිපත් සිටින ආත්මයන් වාසය සද්දෙනාගෙන්ද රයිට් විශ්වාස සාක්ෂිකාරයා වූ මෙන්න මේ ස්වාමීන් වහන්සේ අඳුන්වලා දෙන විදිය හරිද අඳුන විශ්වාස සාක්ෂිකාරයව මෙතන මේ විශ්වාස සාක්ෂිකාරය කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් සත්‍ය සාක්ෂිකාර සත්‍ය විශ්වාසය කියලා කියනවා සත්‍ය දෙවියන් යේසුස් වහන්සේ කිව්වා මමම මාර්ගය මමම සත්‍ය රයිට් ඒක තමයි එතකොට මේ විශ්වාස සාක්ෂිකාරය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මේ සත්‍ය කියන කාරණාව රයිට් එතකොට ලෝවන් දුතු කාවද කියන එක ගැටියෙන් විස්තර කරනවා ඊට පස්සේ සබා අත යන කාරණාව සබා අත එතන කියනවානේ ලෝවන් වෙන මා විසින් ආසියාවේ තිබෙන සබා සතට ලියා එවන වගනම් රයිට් ඔතන සබා අත කියන කාරණාව දැන් සබා අත කියන කාරණාව කියලා කියන මොතේ ඒ කාලේ තිබුණා වූ සබා අත ඒක ඇත්ත ඒ කාලේ ඒ කියන්නේ යොහන් කතා කරන කාලේදී ඒ පිළිබඳ සබාව සිමරන ওই සබා කියන අත ඇත්ත නමුත් මේතනදී එන මොහොතේදී මේ අත සම්පූර්ණ කියන කාරණාව මත මේක ඇවිල්ලා විශ්වය සභාව ගැන කතා කරනවා විශ්වය සභාව කියන්නේ කියන මොහොතේ ලෝකේ පුරාම තියෙන සභාවල් ඇතුළත් කරලා කතා කරන කාරණාවක් ලෙස තිබෙනවා රයිට් ඒ නිසා ඇවිල්ලා ඒ සමාරු කියන නෑ ඒක මේ සභාත කියන මොහොතේ ඒ සභාතට විතරයි මේක කියන්නේ නෑ නෑ මුළු ලෝකේ විශ්වයේ ජාත්‍යන්තරව තියෙන හැම දෙයක්ම වාසික සභාවටම අඩංගුයි කියන එක තේරුම් ගත යුතුයි සම්පූර්ණ වර්තමානයේ තියෙන සබාවල් සබාවන් එක්කම දෙවියන් වහන්සේ කියන කාරණාවත් එතකොට අද තිබෙනා වූ සබාවන් වලටත් මේ දෙවියන් වහන්සේගේ පණිවිඩය තිබෙනවා කියන එක තේරුම් ගත යුතුයි රයිට් දැන් බලන්න දැන් මේ සබාවේ මේ සබාත ඔබ බලන මොහොතේදී මේ සබාතේ ප්‍රශ්නවල ගොඩක් තිබ්බා ආසින් මේ එපිසි සබාව පළමු ප්‍රේමය අතහැරියා ඊට පස්සේ ඇමරිච්ච සභාවල් ලෙස තිබුණා වෛශ්‍යකම් රූපවලට පිදෙන දේවල් කනේවා මේ හැම කාරණාවල්ම දැන් ඒ ප්‍රශ්නවල් ඒ සභා අතර තිබ්බ ප්‍රශ්නවල් දැන් මේ වර්තමානයේ තියෙන සභාවල් වල නැද්ද දැන් ඔය ඔපට කල්පනා කළ බලන්න ඒ කියන්නේ ඒ සභාතයේ තිබ්බ ප්‍රශ්න වර්තමාන සභාවල් වල නැද්ද වර්තමානයේ තියෙන සභාවල් වලට කියනවා නම් ඇවිල්ලා මේ සභාවේ තිබ්බ ප්‍රශ්නම තිබෙනවා ඒක විතරක් නෙමෙයි තවත් එක්ස්ට්‍රා ඒවාත් තියෙනවා
අද වර්තමාන සභාවට වෙනම ලියුමක් ලියන්න ඕන නම් A4 paper ලියන්න වෙනවා සෑහෙන. ඒක අතිරේක පාපවල් ගොඩක් තියෙනවා. ආ මේ කෙටි ලියුම් ලියන්න බෑ ස්වාමීන් වහන්සේ. ලියන්න ගත්තම. ඒ නිසා මේ මේවා දැන් මේකේ තියෙන දේවල් මේ වර්තමානයේ තියෙන වර්තමානයේ මේ ප්‍රශ්න දින අමතර ප්‍රශ්න තිබෙනවා කියන එක තේරුම් ගත යුතුයි. right? ඒ නිසා මේක ඒ සභාවට විතරක් කිව්වා කියන එක අපි දාගන්න නරකයි. හරිද? ඒතකොට දෙවියන් වහන්සේ යෝහන් දෙවියන් වහන්සේ විදලා කළ වූ ආකාරය විස්තර කරනවා. හරිද? ඒතකොට දෙවියන් වහන්සේ ගැන ආත්මයන් වහන්සේ ගැන දෙවියන් වහන්සේ තමයි ආත්මයන් වහන්සේ කියන කාරණාවත් අපි ඉදිරියේදී තවත් අවිලා පැහැදිලි කිරීම උඩ යන්න පුළුවන්. right? ඕකේ. පස්වෙනි පදයේ කියවනවා. විශ්වාස සාක්ෂිකාරය ඌ මලවුන්ගේ නැගිටි කුළුඳුලා ඌ පොඩක් එකකින් එකට කියන්නේ විශ්වාස සාක්ෂිකාරය කියලා කියන්නේ සත්‍යයේ ශක්තිය සත්‍යතාවයේ ශක්තිය කියන්නේ ඒසු සංස්කෘත මමයි මාර්ගය මමයි ශක්තිය right ඒක ඒක ඊට පස්සේ මොකද්ද කියන්නේ මලවුන්ගේ නැගිටි කුළුඳුලා ඌ මලවුන්ගේ නැගිටුණු කුළුඳුලා මොකද්ද මේ මලවුන්ගේ නැගිටුණු කුළුඳුලා කියලා කියන්නේ මලවුන්ගේ නැගිටුණු කුළුඳුලා කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් උන්වහන්සේ ඒ කියන්නේ යේසුස් වහන්සේ උත්සාහන වීම තුලින් තමයි අන් සියලු දෙනාම මලවුන්ගේ නැගිටිනවා කියන අර්ථය තියෙන්නේ. නැද මේ මලවුන්ගේ නැගිටුණු කුළුඳුලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීම තුලින් තමයි මේ ලෝකේන ඔක්කොමලා සියලු දෙනාම මලවුන්ගේ නැගිටුණා නැත්නම් නැගිටිනවා කියන කාරණාව. ඒකට තමයි එතන කියන්නේ ඇවිල්ලා මලවුන්ගේ නැගිටුණු කුළුඳුලා කියන්නේ. නමුත් යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටින්ට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටින්ට ඉස්සෙල්ලා මලවුන්ගේ නැගිටිච්ච අය ඉන්නවා. නැතුව නෙමෙයි. ඇයි එලීසා මැරුණා? එලීසාගේ ශරීරයේ ආලේපය වැදුණා ගමන් එලාට ටික සෙට් එකක් නැගිට්ටා. නැගිට්ටනේ. ඊට පස්සේ ආවිලා ලාසරස් මැරුණා. මැරුණා නැගිට්ටා. නමුත් වෙනස මොකක්ද කියලා කිව්වොත් නැත්නම් ඒක මේක තමයි තේරුම් කර දෙන්න. අර නැත්නම් වෙනස මොකක්ද කියලා කිව්වොත් එහෙම නැගිට්ට අය ලාසරස්ලා ඔය එලිසාගේ ඇටවල වැදුණා අය නැත්නම් යේසුස් වහන්සේ මළුන්ගේ නැගිට්ටපු අය ඔක්කොම නැවත මැරුණා. පැහැදිලිද? නැවත මැරුණා. ලාසරස්ලා ඔක්කොම නැවත මැරුණා. මළුන්ගේ නැගිට්ට. නමුත් මෙතන මේක මොකක්ද කියලා කිව්වොත් අගෙන යේසුස් වහන්සේගේ මරණය තම මළුන්ගේ නැගිටීම කරන කොටගෙන අපගේ ශාරීරික ආත්ම මලොන්ගේ නැගිටිනවා. එතකොට ඒකේ ඇවිල්ලා මලොන්ගේ නැගිටුණු කුළුඳුලා පළවෙනි කුළුඳුලා. පළවෙනි එකේ තමයි ඒක කුළුඳුලා කියන්නේ ඒක හේතුව. ඒක තමයි ඔතන මේ අර්ථය තියෙන්නේ. හරිද? එතකොට මලොන්ගේ නැගිටින පළවෙනි කුළුඳුලා යේසුස් වහන්සේ කියන දේ. එතකොට මලොන්ගේ නැගිටුණු කුළුඳුලා වූ කියන එකේ තේරුම. ඕකේ කියවන්න. පොළවේ රජුන්ගේ අධිපතියා ඌ පොළවේ රජුන්ගේ අධිපතියා ඌ දැන් කොහෙද ඇවිල්ලා යේසුස් වහන්සේ මේ පොළවේ ඉන්න මොහොතේදී නැත්නම් යේසුස් වහන්සේ එන්නේ ඉස්සෙල්ලා වගේ නැත්නම් යේසුස් වහන්සේ ආව එන්නේ ඉස්සෙල්ලා නෙමෙයි පොළවේ යේසුස් වහන්සේ පොළවේ මාංශපත් වුණ වෙලාවේ යොහන්ගේ කාලයේදී යොහන්ගේ ගෝලක් ගෝලයා ආකාරය ඉන්න වෙලාවේ යොහන් ඔක්කොම යේසුස් වහන්සේ රජෙක් වගේ හිටියද රජෙක් වගේ හිටියේ නෑ. උන්වහන්සේ මාංශපත් වුණා, කුරුසය ගැවුවා, මලොන්ගේ නැගිට්ටා. උන්වහන්සේ රජෙක් වගේ හිටියේ නෑ. එතකොට මෙතන කියනවා පොළවේ රජුන්ගේ අධිපතියා වූ. හරිද? ඒ කියන්නේ එතකොට උන්වහන්සේ රජ. හරිද? රජුන්ගේ අධිපතියා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අවුරුදු 10 පාලනය තුල මුළු ලෝකයේටම උන්වහන්සේ තමයි රජතුමා. රජුන්ගේ රජ. ඒක තමයි ඔතන ඉදිරිපත් කරන්නේ. හරිද? අවුරුදු ඒක තමයි යා මේ පොළවේ අධිපති රජුන්ගේ අධිපති පතියා කියලා කිව්වේ. එතකොට අවුරුදු 10 පාලනය තුල මුළු ලෝකයටම රජු ඇවිල්ලා ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ යේසුස් වහන්සේ. තවම වෙලා නැහැ. අවුරුදු 10 පාලනය තමයි ඒක වෙන්න යන්නේ. එහෙනම් වෙන්න තියෙන දේවල් පළවෙනි පරිච්ඡේදයේදී ඇඳින්වීමේ කොටස තුලට යෝහන් දාලා ඉවරයි. හරිද? සිදු වෙන්න තිබුණා වූ කාරණාව ලොකෝම පළවෙනි පරිච්ඡේදය තුල ඇඳින්වීමක් නේද? ඒ කියන්නේ ඇඳින්වීම සටහනක් තුලට දමලා තිබෙනවා කියන එක තේරුම් ගත යුති තේරුම් ගත්ත යුති රයිට් ඊට පස්සේ යේසුස් පිතුස් වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා අපට ප්‍රේම කරන්නා වූ
තමන්ගේ ලෙයින් අපේ පාප වලින් අපමිදුවා ඌ දැන් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ මෙයා අර පියවරෙන් පියවර ඔක්කොම කියාගෙන ඉන්නේ මේ දෙවියන් වහන්සේව අඳුන්වලා දෙනවා විස්තර කරන ස්වාමින් වහන්සේ හිටියා සිටින්නා මතු සිටිනවා ඊටපස්සේ අර පොළවේ රජුලුවා මලෝන්ගේ කුළු මලෝන්ගේ නැගිටුණා කුළුඳුලා කුළුඳුළු ආ එතකොට මේ කාරණාව ඊටපස්සේ කියනවා පාපණ කමාව දුන්නා අපිට ප්‍රේම කරන්නා මෙන්න ස්වාමීන් වහන්සේ ගැන ඉදිරිපත් කරන විස්තර කාරණාව කියවන්න කියවමු අපව රාජ්‍යයක්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ තනන් වහන්සේට ගෞරවයද පරාක්‍රමය සදා කාලතම වේවා. ඔය බලාගන්න දැන් මේ කී දෙනෙක් ගැනද ස්වාමී මේ මෙයා කියාගෙන ඉන්නේ? එක එක දෙවියන් වහන්සේ ගැන. ඒතුව අයවෙනි පදේ යා කියන්නේ ඔක්කොම සෙට් එක කියලා අයවෙනි පදේ කොහොමද ඉවර කරන්න කියලා කිව්වොත් බලන්න. මෙතන මං කියන්නේ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ තනන් වහන්සේට. තනන් වහන්සේට කියන යෙදුම තමයි පාවිච්චි කරන්නේ. අද ඔක්කොම කියලා තනන් වහන්සේට ගෞරවය පරාක්‍රම සදාකාලට වේවා. කවුද කාටද මේ ගෞරවය පරාක්‍රම සදාකාලට වේවා කියන්නේ? යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගැන ඉදිරිපත් කරන කාරණාව. රයිට්. එතකොට මෙතන කියනවා උන්වහන්සේ කවුද කියන එක පොඩියෙන් දෙවියන් වහන්සේ ගැන විස්තරයක් දාලා තියෙනවා. එතකොට කවුදලු උන්වහන්සේ අපිට ප්‍රේම කරන්නා වූ. හරිද? අපිට ප්‍රේම කරන්නා වූ. ප්‍රේම කළා වූ නෙමෙයි. ප්‍රේම කරනවා. ප්‍රේම කරගෙන ඉන්නවා ප්‍රේම කරන්නා වූ හරිද එතකොට ඒක මේ ඉවර වෙන ගන්නේ නැහැ දිගට කාරණාව දීර්ඝ කාරණාව ප්‍රේම කරන්නා වූ එතකොට අපේ අපව රාජ්‍යයක්ද අපව පූජකයන් කළා වූ අපව පූජකයන් කළා වූ හරිද එතකොට යොහන් දැක්කා වූ දෙවියන් වහන්සේ යොහන් දැක්කා වූ ස්වාමින් වහන්සේ අවුරුදු 10 පාලනය කියන්නේ අවුරුදු 10 පොළව පාලනය කිරීම සා ඒක ඇඳින්වීමේ කොටස් තුලට මේ අතුලත් කරලා ලියලා තියෙන කාරණාව අපිට පළවෙනි පරිච්ඡේදයේදී දකින්න ලැබෙනවා. එතකොට යොහන් කියන්නේ මොකද කියලා කිව්වොත් උන්වහන්සේ තමයි මේ පොළවේ සිටියේ කියන කාරණාව යොහන් ඉදිරිපත් කරනවා. දැන් යොහන් ඉදිරිපත් කරන්නේ මේ ඔක්කොම කියලා කියන්නේ මොකද කියලා කිව්වොත් දැන් මම මේ දකින්න වාසේ මම මේ කියන දෙවියන් වහන්සේ මම දුටිමි. මම දැක්කා වූ කියනවා මේ ස්වාමීන් වහන්සේ තමයි මේ පොළවේ සිටියේ කියන කාරණාව මේ යොහන් ඉදිරිපත් කරනදී අපිට දකින්න ආමෙන් ආමෙන් ආ දැන් මට කියන්න මේක දැන් ඔබ කියවන ගම මේක කොයි කාලෙටද කියන එක දැන් මේක ඇවිල්ලා මේ වැඩේ තියෙන දැන් මේ පදේ ඇවිල්ලා අද ඒ කියන්නේ අපේ කච්චි සමහර කච්චි ඇවිල්ලා මේක මේ එක එක යුගයකට දානවා ඒ කියන්නේ මේක මේ 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 පදේ තුල තමයි ස්වාමීන් වහන්සේගේ ඇවිල්ලා කියන්නේ මේ වලාකුල් වලින් මේ වලාකුල් කියන යදුව තියෙනවා නේද කියන්නේ වලාකුල් වලින් ඇවිල්ලා නැදාරියදී අපිව ගන්නවා ගන්නවා කියන කාරණාව ඒ සමහර කටිය රච්ච කියන ඔසවා ගැනීම කියන කාරණාව මේ පදයේ එක්ක සම්බන්ධ කරලා කතා කරන දේ තියෙනවා රයිට් අපිට කවුරු කතා කරනවෝ කවුරු කියන කාරණාවල් අපිට අදාළ නැහැ ඇත්තටම අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ තුල මොනවද තියෙන්නේ වචනේ කොහොමද කියන්නේ කියන එක අපි වචනෙන් බලමු ඒක දේ වචනේට ඒ ආ වෙන කතන්දර අපිට අවශ්‍ය තාවයක් නැත රයිට් ඔය යදුම ඔබ හොඳට කියවලා බලන්න නැවත කියවන්නේ පදේ හරිද බලාපල්ලා බලාපල්ලා උන්වහන්සේ වලාකුල් වලින් එනසේක රයිට් දැන් බලාපල්ලා ඒක දැන් කියන්නේ මේ මේ අනාගතයේ සිදුවෙන්න යනවා වූ දෙයක් අනාගතයේ සිදුවෙන්න යනවා වූ දෙයක් ගැන තමයි කියන්නේ හරිද ඒක තමයි කියන්නේ බලාපල්ලා බලාපල්ලා කියන කාරණාව එතන මොකද වෙන්නේ උන්වහන්සේ වලාකුල් වලින් එනසේක දැන් ඒක කොයි කාලෙද මේ වාසේ වචනේ එතකොට මේක කවදාද කොයි වෙලාවෙද කියන එක අපි බලන්න වෙනවා මේක සිදු වෙලා ඉවරද නැත්නම් මේක අන්තිම කාලයේ කාරණාවක්ද මොකක්ද කියන එක දැන් බලාකුළු වලින් එනසේක ඊට පස්සේ කියනවා උන්වහන්සේ බලාකුළු වලින් එනවා සියලු ඇස්ද එතන කියනවා සියලු ඇස්
අද සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේට ඇනපු අයද ද සියලු ඇස් කියලා කිව්වම ඔක්කොම මේ පොළොවේ ඉන්න සියලු ඇස් එහෙමනේ සියලු ඇස් දැන් උන්වහන්සේට ඇන්න කියලා කියන මොහොතේදී දැන් දෙවියන් වහන්සේගේ දරුවා උන්වහන්සේට ඇන්නේ නැහනේ ආ අපි මේ විදිහට කතා කරන දෙවියන් වහන්සේගේ දරුවෙක් උන්වහන්සේට ඇන්නේ නැහනේ එතකොට දෙවියන් වහන්සේ දන්නේ නැති අය දෙවියන් වහන්සේව පිළිගත්තේ නැති උන් තමයි උන්වහන්සේට ඇන්නේ ඇන්නේ අනින්නේ ඔක්කොම හරිද එතකොට කියනවා එතකොට උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්න ඕය කියන කාරණාව right එතකොට සියලු ඇස් ඒ කියන්නේ සියලු ඇස් කියලා කියන්නේ මොකද කියලා කිව්වොත් ආදම් සිට ලෝක අන්තිමයට ඒ කියන්නේ මේ ලෝකේ වෙනස් ආදම් ගේ ඉඳන් ලෝක අන්තිමේ ඉන්න අය ඒ සියලුම ඇස් දකින්නවා සියලුම ඇස් දකින්නවා කියන කාරණාව තමයි මෙතන තියෙන්නේ ඒක ඇවිල්ලා කියලා නැහැ සමහරක් ඇස් කියන පාවිච්චි කරලා නැහැ මේ සමහරක් අය කියන කාරණාව පාවිච්චි කරලා නැහැ නැත්තම් තෝරගත්ත අය කියන ඒක සියලුම ඇස් කියන එක දාලා තියෙනවා ඒකට පල්ලිය දාලා තිනවා ඇන්න අය කියන කාරණාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා දැන් එතකොට ආදාම් ඉඳන් මේ ලෝක අන්තිමේ දක්වා ඉන්න අය උන්වහන්සේ දකින්නවා නම් උන්වහන්සේට ඇන්න උන් ටික උන්වහන්සේ දකින්නවා නම් ඊට පස්සේ කියනවා පොළවේ හොඳට එළුම් බලන්න පොළවේ සියලු ගෝත්‍රද පොළවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැළපෙන්නේ ඔය දැන් කවුද වැළපෙන්නේ සියලු ගෝත්‍රවා දැන් උන්වහන්සේ දැක්කම කවුද වැළපෙන්නේ අපි වැළපෙනවා උන්වහන්සේ දැක්කම අයියෝ ස්වාමීනි ඔය ආවනේ ඉක්මනට අඬනවා අපි දැන් දේව දරුවන් වැළපෙන්නේ නැහනේ උන්වහන්සේව දැකලා වැළපෙන්න ඕනේ කවුද කියලා කිව්වොත් අපිලා දෙයනස දන්නේ නැති උන් තමයි වැළපෙන්නේ එතකොට කියන සියලු ගෝත්‍රවා සියලු ගෝත්‍ර ටිකන්නේ ඔක්කොම ගෝත්‍රය අය කියන කාරණාවකුත් දාලා තිබේ දාලා තිබෙනවා එතකොට මේක සිදු වෙන්නේ එතකොට මේක ඇවිල්ලා කෝකද කියලා කිව්වොත් අවුරුදු 10 පාලනයෙන් පස්සේ අවුරුදු 10 පාලනයෙන් පස්සේ තමයි වලාකුල් වලින් පිරිවරාගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණෙන්නේ ඒ කියන්නේ අන්තිම විනිශ්චය විනිශ්චය සිංහාසනය අන්තිම විනිශ්චය සිදුවීම තමයි මේ දාගන්න ඕනේ මිස වෙන කාරණාවක් අපිට දාගන්න බෑ අනිත් එක තේරුම් ගන්න මේ අපිට කැමැති කැමැති විදියට ස්වාමීන් වහන්සේ වලාකුළු වලින් බස්සන්න බෑ හරිද අපිට එතන එතන වෙලාවට ස්වාමීන් වහන්සේ වලාකුළු වලින් බස්සන්න බෑ කියන එක අපි තේරුම් ගත යුතුයි එතකොට දෙවියන් වහන්සේ එතන පදේදී පෑදිලිව ඒ පදේ මේ පදේ පෑදිලිව ඉදිරිපත් කරලා තියෙනවා එතකොට වැළපෙන්නා වූ ගෝත්‍රයන් කවුද කියලා කිව්වම දෙවියන් වහන්සේ පිළිගත්තේ නැති චනක දෙවියන් වහන්සේගේ දරුවන් නෙමෙයි දෙවියන් වහන්සේ පිළිගත්තේ නැති චනකක් තමයි අඬනවා වැළපෙනවා ඒ ඔක්කොම කාරණා සිදු වෙනවා එතකොට මේ කියනවා සියලු ඇස්ද ඇන්න අයද පොළවේ සියලු ගෝත්‍රයන් දකින්න ඕය කියන කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා රයිට් ඕකේ දැන් මම මේකට ඔබට ගෙනියන්න මේ පොඩක් අරවගන්න එක දසලෝනික එක දසලෝනික ධාතුන් වෙනි පදේ එක දසලෝනික ධාතුන් වෙනි පදය සිට 18 වෙනි පදය දක්වා හරිද බයිබල් පද තියෙන තැන් කොයි කොයිද තියෙන ඒවා ඔක්කොම තියෙනවා පොඩ්ඩක් අපි මේකෙන් උමනා කරන දේ පොඩ්ඩක් බලාගෙන ඉදිරියට ක්ලියර් කරගෙන යන්න පුළුවන් රයිට් කියවන්න බලන්න එක දසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ ඉඳන් ඉමීට කියවන්න ඉමීට තේරුම් ගන්න කියවන ගමන් මොනවද කරන්න ඕනේ තේරුම් ගන්න ඕනේ හරිද කියවන ගමන් තේරුම් අරගෙන යමු ඉමීට කියවන්න අදිසි නැහැ තවද සහෝදරේ බලාපොරොත්තුවක් නැත්තා වූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවට අපි නොකමැත්තෙමුව. පහවුතුමා කියන කාරණා තේරෙනවා කියනකොට තේරෙනවානේ.
අනිත් අන්‍ය ජාතීන් වගේ උඹලා මේ කලබල වෙන්න එපා මරණ අය ගැන අන්‍ය ජාතීන්ට තමයි තේරෙන්නේ නැත්තේ ආ මේ කටිය කොයිද යන්නේ මොනවද වෙන්නේ කිඳබන්ද කියන එක නමුත් උඹලට ඒව තේරෙනවා අපිට තේරෙනවානේ මරණට පස්සේ මොනවද වෙන්නේ කවුද ඉන්නේ කිඳබන්ද කියන එක කියවන මේ දවස්වල දසුනෝ උඩ ඉගෙන ගන්න පුළුවන් දැන් මේ පොඩ්ඩක් කෙටියෙන් බලාගෙන යනවා කියවමු මක්නිසාද යේසුස් වහන්සේ මැරි නැවත නැගුණ සේකයයි අපි අදහමු නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරණ කොටගෙන සැතපි සිටින්නන් උන් වහන්සේ සමග ගෙනෙන සේක පොඩක් ආයිතේ පදේ කියන්නේ ඒක නැවත නැවත කියන්නේ මක්නිසාද මක්නිසාද යේසුස් වහන්සේ මැරි නැවත නැගුණ සේකයයි අපි අදහමු නම් නැවත නැගිටුණා කියලා අපි අදාහ ගන්නවා නම් එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරණ කොටගෙන සැතපි සිටින්නන් උන්වහන්සේ සමග ගෙනෙන සේක ඔව් ඊට පස්සේ එහෙම වෙනම මොකද උන්වහන්සේ කියන සැතපි ඉන්න කට්ටියව ස්වාමීන් වහන්සේ කියන ඒකේ අර්ථය මොකද්ද කියලා කිව්වොත් සැතපි ඉන්න අය ස්වාමීන් වහන්සේ මලෝගේ නැගිට්ට ඕන හරිද ඔක තමයි අර්ථය මලෝගේ නැගිට්ට ඕන හරිද ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න අය මලෝගේ නැගිට්ට ඕන කියන කාරණා රයිට් ඒක තේරෙන්න පැහැදිලිනේ ආ කියලා මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත් ඉතුරු වෙන අපි සැතපුණු තැනට කිසිසේත් ඉස්සර නොවෙන්නෙමු යයි ස්වාමින් වහන්සේගේ වචනෙන් අපි නුඹලාට කියමු. ඕකේ මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද පහත්ම ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද කියවන දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතිව ස්වර්ගයෙන් බස්නාසේක ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝයි ඕකේ එවිට ජීවත් ඉතුරු සිටින එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල් වලින් ආසට ඇදගනු ලබන්නෙමු මෙසේ අපි මේ දොම් බලන්න මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමු රයිට් ඔන්න ඒ කියන්නේ ඔන්න දැන් මේ අපි වැලේ මේ දේශනෝනිකේ කි චතපි සිටින්නම් ගේනවා කියලා තියෙනවා ඒ කියන්නේ මලවුන්ගේ නැගිටිලා ඒ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ මලවුන්ගේ නැගිටවනවා කියන කාරණාව රයිට් ඒතර පළමුව නැගිටින්නේ මරුණා පළවෙනියා නැගිටින්නේ මරුණායි කියලා කියනවා ඒතකොට පාවුල්තුමා දන්නවා මේ මේක ලියනකොට පාවුල්තුමාට කිසි ප්‍රශ්නයක් නැහැ පාවුල්තුමාට දන්නවා මේ අන්තිම කාලය ගැන කියන්නේ කියලා අවුරුදුමා මේක කියන්නේ මොකද්ද කියලා කිව්වොත් අන්තිමේදී ලාස්ට් ජජ්මන්ට් එක. ඒ කියන්නේ අවුරුදු 15 න් පස්සේ සිදුවෙනා වූ බලුන්ගේ නැගිටීම ගැන ස්වාමීන් වහන්සේගේ පැමිණීම ගැන තමයි ඉදිරිපත් කරන්න කියන එක පාවුල්තුමාට දන්නවා. ඒක තමයි පාවුල්තුමා ඉදිරිපත් කරන්නේ. 17 වෙනි පදේ ඔබ කියෝකේ අත් එක දසුනෝනික අතරේ 16 කියලා එවිට කියන පාවිච්චි වෙනවා. ඒ කියන්නේ එවිට ජීවත්ව ඉතුරු සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස බලාකුල් වලින් ආසට අදගෙන ලබන්නේ. ඉදිරිට අර ඉහළ පද ටික ලස්සනට කියාගෙන එනවා. මක් එවිට අර කට්ටිය නැවෙන ඊට පස්සේ එවිට අපි ජීවත් වෙන්න අපිව මේ වලාකුලෙන් අපි වලාකුලට ගන්න මේ වලාකුල කියන ගාව නිසා අපේ කට්ටිය මොනවද කරේ ස්වාමීන් වහන්සේ මධ්‍ය භවනේ වලාකුල් මත ඇවිල්ලා කියන එක දාලා රැප්චර් එකක් දාගෙන කතාවක් ඉදිරිපත් කරන පෑදිලි මට මේක ඔබට පෑදිලි නැත්නම් මේ දෙතලොනික කියන කාරණාව මේ වචනේ පෙච්චට පෑදිලිමත් නැද්ද එතකොට මේක පෑදිලි මොකද්ද අනිත් එක කියන එවිට ඊට පස්සේ කියනවා අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටිනවා අපි නිතරම ස්වාමින් වහන්සේ සමග නිතරම ස්වාමින් වහන්සේ සමග සිටිනවා ඒ කියන්නේ මේ සිදුවෙන්නේ අන්තිම කාලේ අන්තිම සිංහාසන විනිශ්චය කියන එක දාගන්න. එතකොට මේක බොහොම ඇවිල්ලා මේ පදය මේ රක්ෂරයකට නැත්නම් ඇවිල්ලා ඔසවා ගැනීම කියන කාරණාවට දාගෙන තිබෙනවා. රයිට්. ඒකින් ඒක
අරියන්නේ නැහැ අරියන්නේ නැහැ මේක ඇවිල්ලා මේ පදේ මේක ඇවිල්ලා එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ අත්වෙනි පදයේ සිදුවීම ජෝහන් කියන්නේ රයිට් උන්වහන්සේ එනවා උන්වහන්සේ ආවම සියලු දෙනාම දකිනවා ඇන්නවුන් දකිනවා සියලු දැස් දකිනවා ගෝත්‍රයන් දකිනවා ඔක්කොම දකිනවා එතකොට අපි ජීවත් වෙලා ඉතියාම අපි ස්වාමින් වහන්සේව දාව යනවා කොයි වෙකවසේද කොයි දවසේද නැද නැද භාගෙ නෙමෙයි කියන කාරණාව දාලා තියෙනවා රයිට් මේ 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 මම දැන් මෙතන මෙතන ඒ කියන්නේ මේ පදේ අරගෙන ඔසවා ගැනීම කියන කාරණාව දාගන්න එපා මේ පදේ දැන් මම ඔබට බැලදිනවා පතව තියෙනවා තව තියෙනවා පතව මම ඉතින් ඒකට ගන්න ගන්න ඕන තැන්වලදී අරගෙන අපිට දාගෙන යන්න පුළුවන් රයිට් කලබල වෙන්න දෙයක් නැත කලබල වෙන්න දෙයක් නැත රයිට් කිවිලි පදේ දැන් අත මමම අල්පා සහ ඔමේගාද වෙමි සිටිනා වූ සිටි කරා මමම කියන එක පාවිච්චි කරා හරිද සිංහල බයිබලයේ තියෙන මම කියන එක විතර මම ඔතන දාගන්න මමම කියන එක මමම ඒක මම කියනකොට මමම කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මමම ඒ කියන්නේ මම ඇර නැ වෙන එකෙක් නැ මමම තමයි මමම තමයි මමම තමයි මැවිලි මමම තමයි එන්නේ මමම තමයි මොකද මමම තමයි හැමදේම කරන්නේ අන්න ඒක ඒක තමයි මමම කියන එක සිංහලෙන් දාගන්න මමම කියන එක රයිට් ඔක කියවන ඉවර කරන්න රටවෙනි පදේ අල්ෆා සහ ඔමේගාද වෙමි සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ කියනසේක දැන් මේ කවුද මේ අටවෙනි පදේ ඉන්නේ කියලා කාගෙන දැන් මෙයා කාගෙනද මේ කියාගෙන ඉන්නේ ඈ දැන් හරිද දැන් සමහරු කියනවානේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි කියාගෙන ඉන්න ඕල් මොරන්නම් සෙට් එකක් කියලා ඈ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි කියන මෙන්ටල් සෙට් එකකුත් ඉන්නවා සමහරු ඉන්නවා සමහරු ඉන්නවා මේ විදිහට ඒ කියන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තමයි ඒ උනාට යා සර්ව බලධාරි නෙමෙයි ඈ යා සර්ව බලධාරි නෙමෙයි තාත්තා සර්ව බලධාරි එයා සර්ව බලධාරි නෙමෙයි කියනවා මඤ්ඤං කේස්තිකුත් තියෙනවා right දැන් මේ මේ පදේ මේ අටවෙනි පදේ පළවෙනි පරිච්ඡේදයේ මේ අටවෙනි පදේ කාටද දාලා තියෙන්නේ කාගෙනද කියන්නේ කාගෙනද කියන්නේ පැහැදිලි මමම හරිද අල්පාසා ඔමේගා වෙමි සිටින්නාව සිටියාව මතු සිටින්නාව සර්ව පරාක්‍රම ස්වාමියෝ දෙවියන් වාස කියන දේක එතකොට ඊයල සිදුවීමේ ඉඳන් ඊයල සිදුවීමේ ඉඳන් ගලාගෙන එනවා ඒ කියන්නේ දැන් මම අත්තරි පදේ නම් ඔබට කියනවා නම් බලාපල්ලා උන්වහන්සේ බලාකුල් වලින් එනසේක සියලු යස්ද උන්වහන්සේට අන් අයද උන්වහන්සේට දකින්න ඕය පොළවේ සියලු ගෝත්‍ර උන්වහන්සේ නිසා වැළපෙන්න ඕයයි එසේය ආමෙන් කියව ගමන් ඊට පස්සේ කියන මම අල්පාස ඔමේගා වෙමි සිටින්නාව සිටියාව මතු සිටින්නාව සර්ව පරාක්‍රම ස්වාමියු දෙවියන් වහන්සේ කියන සේක දෙවියන් වහන්සේ කියපු එක ලියනවා මෙයා අටවෙනි එක දෙවියන් වහන්සේ කියපු එක කියන්නේ ඒක දෙවියන් වහන්සේ තමයි ඔක කියන්නේ පැහැදිලිද එතකොට මේ එකම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ව දකිමින් ඔහු ඉදිරිපත් කරන කාරණාව කියන එක තේරුම් ගන්න රයිට් ඒක තමයි ඔතන තියෙන්නේ වෙන වෙන කාරණාවල් දාගන්න උමනාවක් නැහැ රයිට් ඔතන ඕකරන තියෙනවා මම ඔය මම කියන යදුව බලා ගන්න මම කියන එක ඇවිල්ලා ඒතන දාගන්න මං කිව්ව ඔබට ඇවිල්ලා මමම කියන ඔය ග්‍රීක යදුව ඔතන පාවිච්චි කරන්නේ මොකද්ද කියලා කිව්වොත් ග්‍රීක යදුව පාවිච්චි කරන්නේ ඒගෝ එයිනි කියන පාවිච්චි කරන ඒගෝ එයිනි කියන යදුව ඔය ඒගෝ එයිනි දැන් ඔතන ඔය ඒගෝ එයිනි කියන යදුම තුල ඇවිල ඔය මමම කියන එක තුල අර එයිනි කියලා කිව්වම ඒක තුල සිටිමි කියන එකක් තියෙනවා සිටිමි සිටින් නෙමි නෙමේ සිටිමි ඔබ ඔබ බලන්න පුළුවන් ඇවිල යොහන් 8 වෙනි පරිච්ඡේදයේ ඔබ ඇවිල බැලුවන 58 දී යේසුස් වහන්සේ කියනවා ආබ්‍රහම් ඉපදෙන්න ප්‍රථමයෙන් මම සිටිමි සිටින් සිටියමින් නෙමේ සිටිමි සිටින් නෙමි කියලා කිව්වොත් ඉඳලා හිටියා එහෙම නෙමෙයි සිටිමි සිටිමි කියන්නේ ඉන්න පවත්ම එක්සිට් කියලා කියනවා ඉංග්‍රීසි එතකොට සිටිමි කියන එතකොට මම කියන තුන ඒක තියෙනවා සිටිමි කියන කාරණාවකුත් තිබේ එතකොට උන්වහන්සේගේ නමක් තමයි අර සිටිමි ඒක ඇවිල්ලා නිබ්බියාම පොතේ තියලා අපිට දකින්න පුළුවන් ආයෙමනි පරිච්ඡේදයේ තිබෙනවා මොසෙස් ස්වාමීන් වහන්සේ කියනවා මම සිටිමි කියන කාරණාව එතකොට මෙතන ස්වාමීන් වහන්සේ මම කියන එක තුල ඇවිල්ලා ඒක තියෙනවා ඒක තියෙනවා මමම කියන මොහොතේදී සිටිමි කියන එක පවත්වනවා කියන කාරණාවකුත් ඉදිරිපත් වෙනවා කියන එක ඔබ තේරුම් ගත යුතුයි රයිට් එතකොට එතන ඇවිල්ලා අර
මම මමම කියලා කියන මොහොතේදී වෙන කෙනෙක් නැහැ කියන එකයි මම කියන්නේ අර මම කියනවට වඩා මමම අර මොකද අර අපේ සිංහල බයිබලයේ ඔබ යොහන් පොතේම බැලුවා නම් මම මාර්ගය සත්‍ය ජීවනය කියලා කියනවා නමුත් ඒක එන්නුනේ කොහොමද කියනවා මමම මාර්ගයද මමම සත්‍යද මමම ජීවනයද වේ ඒ කියන්නේ මමම තමයි මාර්ගය වෙන මාර්ග නැහැ මමම සත්‍ය ඒක එකක් නැහැ ඒක තමයි එතන කියන්නේ මමම තමයි වෙන කවුරුත් නැ කියන එක තමයි ඔතන ඉදිරිපත් කරන්නේ මෙතන අල්ෆා අල්ෆා කියලා කියන්නේ ඇවිල් අල්ෆා සහ ඔමේගා ඕක ඇවිල්ලා ග්‍රීකයේ යෙදුමේ ඇවිල්ලා පළවෙනි අකුර සහ අන්තිම අකුර ඉංග්‍රීසියෙන් කියනවා නම් A to Z හරිද සිංහලෙන් ඇවිල්ලා මොකද අයන්න බිඳුව අංග අන්තිම අකුර දන්නව සිංහල අකුර ඈ ඒ කියන්නේ සිංහල අකුරේ පළවෙනි අයන ඔගොල්ලෝ අමතක වෙලා තියෙද ඔබ මේ රත් ඇවිල්ලා අරබියකින් කතා කරන්නේ නේද සිංහල ඕඩියේ පළවෙනි අකුර අයන්න අන්තිම අකුර ඕක තමයි ඔතන ග්‍රීකයේ තියෙන්නේ අල්ෆා ඔමේගා කියන කාරණා. දැන් තව එකක් මොනවද කියලා කිව්වොත් මේ දෙමළ බයිබලයේ තමිල් එකේ ඇවිල්ලා මේ ආදියු අන්දමු කියන යෙදුම පාවිච්චි කරනවා. නමුත් සිංහල එකේ නැහැ. එහෙම. ආරම්භය සහ අන්තිම කියන එක එතන නැහැ. එතන තියෙන්නේ අල්ෆා සහ ඔමේගා වෙමේ කියන කාරණාව. දෙමළ එකේ තමයි ඕක තියෙන්නේ. නමුත් ග්‍රීක එකෙත් ඒක නැහැ. එහෙම එකක් නැහැ. හරි. නමුත් කොහොම හරි දෙමළ බයිබලයේ එහෙම එකක් දාලා ्रमुवास දැන් මේ මමම කියන්නේ අල්ෆා සහ ඔමේගා කියලා කියන මොහොතේ ඔබ තේරුම් ගන්න ඕනේ මේ යෙදුම් තුනේ මේ මෙතන අටවෙනි පදයේ තියෙන යෙදුම් තුනෙන් ඇවිල්ලා පින්නු කරන්නේ මොකද්ද කියලා කිව්වොත් මම කාලයට යටත් නැහැ මම කාලයට යටත් නැහැ කියන එක තේරුම් ගත යුතුයි හරිද දැන් ඒකට මම උදාහරණයක් කියනවා ඇවිල්ලා මැවිල්ලේදි ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන යෙදුමක් ඇවිල්ලා පටන් ගැන්මේදී ආසත් පොළොවට නැවුසේ පටන් ගැන්මේ ඒ කියන්නේ ආරම්භය හරිද බිගිනින් එතකොට ඒක බෙරසිට් කියලා කියනවා. එතකොට ඒක ඇවිල්ලා මැවිල්ලේ මැවිල්ලට ආරම්භයක් තිබේ. මැවිල්ලට පටන් ගැනීමක් තිබේ. මැවිල්ලට ස්ටාර්ට් එකක් තිබේ කියලා කාරණා. ඒක තමයි බෙරසිට්. නමුත් යොහන්ගේ පාවිච්චි වෙනවා පටන් ගැනීමේදී කියන යෙදුමක්. පටන් ගැනීමේදී වාක්‍යano සිටිස් එක වාක්‍යano දෙවියන් වාසය සමග සිටිස් එක වාක්‍යano දෙවියන් වාසය සිටිස් එක. එතන පටන් ගන්න. එතකොට උත්පත්ති පොතේ තියෙන පටන් ගැනීමයි යොහන්ගේ තියෙන පටන් ගැනීමයි වෙනස්. එතන පටන් ගැනීමේදී වාක්‍යano සිටිස් එක කියලා කියන්නේ ඒක ඇවිල්ලා ආරම්භයක් නැහැ. ඒකට ආරම්භයක් නැහැ. ඒක මොනවද ඒකට කියන්නේ? අනන්තයද? මොකද්ද? ඒ වගේ කාරණාවක්. රයිට්? එතන මෙතනත් ඇවිල්ලා මොකද්ද? ඒ කියන්නේ කාලයට යටත් නැහැ. ඒ කියන්නේ දෙවියන් වහන්සේට කාලයක් කියලා නැහැ. මිනිස්සුන්ට කාලයක් තියෙනවා. ඔබ ඉපදුණා. ඔබට කාලයක් තියෙනවා. ඔබට ඉපදීමට කාලයක් තිබේ. ඒකට තමයි ඔබ බර්ත්ඩේ එක සමරන්නේ. උපන් දිනය කියලා කියන්නේ. ඔබ ඉපදුණා 1922 හරි ඔබ ඉපදිලා තිනවනේ. හරිද? එතකොට ඉපදීම. එතකොට ඉපදීම ඊට පස්සේ ආවිලා මරණය. ඒකට කාල තියෙනවා. කාල ඉපදීම මැරීම කියන කාලවත් තියෙනවා. ස්වාමීන් වහන්සේට කාලයක් නැත. කාලයට උන්වහන්සේ යටත් නැහැ කියන එක ස්වාමීන් වහන්සේ පෙන්නනවා. කාලයට මම යටත් නැහැ. හරිද? ඊට පස්සේ තව එකක් පෙන්නනවා ස්වාමීන් වහන්සේ එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ පමණයි. අපි ඉන්නේ ස්වාමීන් වහන්සේ කෙනයි. අපිට ඉන්නේ එක දෙවියන් වහන්සේ. උන්වහන්සේ අර වෙන දෙවිවරු දෙවිවරුවෝ දෙවියන් වහන්සේ කෙනෙක් නැත. උන්වහන්සේ පමණයි. දෙවියන් වාස එක දෙවියන් වාස කියන එක පෙන්වු කරනවා වෙන එක්කෙනෙක් නැත කියන කාරණාවක් ඉදිරිපත් කරනවා ඊට පස්සේ කියනවා සර්ව පරාක්‍රම ඒ කියන්නේ එල් ෂඩයි අරද සර්ව පරාක්‍රම කියන්නේ ෂඩයි ෂඩයි කියන්නේ සර්ව පරාක්‍රම එල් කියන්නේ දෙවිඳු එතකොට එල් ෂඩයි ෂඩයි ඒ කියන්නේ සර්ව පරාක්‍රම දෙවියන් වාස එතකොට සර්ව පරාක්‍රම කියලා කියන මොතේදී තේරුම් ගන්න ඕනේ සර්ව බලධාරී ඒ කියන්නේ සර්ව බලධාරී සර්ව බල ඒ කියන්නේ කාගෙන්වත් උන්වහන්සේ අහන්න ඕනේ නැ මේ දේ කරන්නද කියලා. හරිද? උන්වහන්සේ කාගෙන්වත් අහන්න ඕනේ නැ මේ දේ කරන්නද මේක කරන්නද මේක කරන්න එපාද කියලා උන්වහන්සේ කාගෙන්වත් අහන්න ඕනේ නැ. උන්වහන්සේට ඉතුණා කරන්න ඕනේ කියලා ඒ ශ්‍රේණිකෙම උන්වහන්සේ කරනවා. හරිද? කාගෙන්වත් අහන්න ඕනේ නැ ඔබ හිතන් දැන් ලෝකෙම අවන මොහොතේදී ස්වාමීන් වහන්සේ කාගෙන්වත් ඇවිවෙ නැහැ excuse me අපි මම ලෝකෙම වන්ද පොඩි ඩයිඩියක් තියෙනවා
මේ කොහමද ඔයගොල්ලෝ කැමති මේක අදන මාගේ පොඩි අදහසක් තියෙනවා මේ මේකක් කරන්න ඕනේ කියලා එහෙම මේ දේව දූතයන්ගෙන් හෝ කොයින් කොයින් දෙකකින්ම තාන් දුබනාවක් නැහැ සර්ව බලධාරී කියන එක නිකන් අර මේ කොහමද කිය උන්වහන්සේ ඕකේ උන්වහන්සේ ඕනේ මේක කරන්න ඕනේ ඉතුණා කරා එතකොට සර්ව බලධාරී කියලා ආවට පස්සේ ප්‍රශ්න අහන්න බෑ උන්වහන්සේ හරිද අපිට දෙවියන් වහන්සේ ගාවට ගිහලා ඇයි ස්වාමීන් වහන්සේ ආයේ මකලේ ආරක मनुष्यारी යාපතු දෙසා කියන එක වටා ගන්න. මනුස්සයාගේ ආයාපතු දෙසා කවදාවත් උන්වහන්සේ සර්වබලධාරීත්වය පාවිච්චි කළේ නැත. මනුස්සයාගේ ආයාපතු දෙසා තමයි අදටත් උන්වහන්සේ සර්වබලධාරීත්වය පාවිච්චි කරන්නේ. ඒතර උන්වහන්සේ සර්වබලධාරී කියන කාරණා එල්ෂඩායි. ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන එක නේ. ස්වාමි වූ කියන එකට පාවිච්චි වෙන්නේ හෙබ්‍රු යෙදුම ඇවිල්ලා යහවේ. යහවේ කියන එක තමයි හෙබ්‍රු එකෙන් කියන්නේ ස්වාමි වූ. ග්‍රීක භාෂාවෙන් කියනවා කුරියෝස්. කුරියෝස් කියන එක තමයි ග්‍රීකයේ දු. වැඩේ කියන්නේ ඉතාලම දුක් සහිත දේ මොකක්ද කියලා කිව්වොත් ඔබ උත්පත්ති පොතේ ඉඳන් මලාකි පොත දක්වා. හරිද? මලාකි පොත දක්වා ඔබ බැලුවා නම් ස්වාමීන් වහන්සේ කියන යෙදුම තද කළු අකුරෙන් බෝල්ඩ් එකේ ලියලා තියෙනවා. right? නමුත් ඔබ මතේ පොතේ නම් බැලුවොත් මේ එලිදර පොතේ බැලුවත් හරි ස්වාමීව කියන එක තද අකුරෙන් නැහැ ලියලා. අනේ මන් දන්නේ නැහැ ඒ කියන්නේ. හරිද? දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියන එක. right ඔබ ඔබ වතා ගන්න ඒකකින් ඒගොල්ලෝ එහෙම කරන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ ස්වාමී වූ කියන එක ඇවිල්ලා හෙබ්‍රු යෙදුම යහවේ අනිත් පැත්තේ ඇවිල්ලා කියනවා කුරියෝස් කියන කාරණාව right එතකොට ඔබ මේ දෙවියන් වහන්සේ බඳුනනවා මේ තරුණ බලතල දෙවියන් වහන්සේ බඳුනනවා මොකද නිකන් ඉදිමතේ ඉන්නවා කැරකිලා ගියා වගේ මොකද්ද වුණාද කියලා ඔබ තරුණ බලතල දෙවියන් වහන්සේ අඳුරනවාද ආ පටන් ගැන්මේදී ආසත් පොළවත් මැවුසේක ආසවල් විශ්වය මැව්වව දෙවියන් වහන්සේ තාරකාවල් ග්‍රහයන් මිනිස්යා විසින් අඳුනගත්තා වූ ග්‍රහය ප්‍රමාණය විතරයි අපි දන්නේ අඳුනන්න අඳුනගන්න බැරි ග්‍රහය කොපමණද තියෙනවා ගැලැක්සි කෝටි ප්‍රකෝටි ගණන් තිබෙනවා අදටත් ඒ ස්වාමින් වහන්සේ පෘථිවිය භ්‍රමණේ වේයන් පරිවර්තනයේ පරිභ්‍රමණේ වේයන් කියලා කියපු නිසා අදටත් කැරකී 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 තිබෙනවා किसी मत या पेन तू दिबेनो ताम आदे स्वामी से माऊपु सूर्य चाद माऊपु सूर्य ताम तवील उन्वा से अनकर तम आलोक जमीन पावती किसी आलोक अड़क रही है जमीन तिबेनो स्वामीन से सर्व बलधारित मे मुल विश्व मेवल स्वामी से मनुष्य उन्वा से दूविंग सादला उन्वा से अत्लिंग आदला मनुष्य නාස්පුට වලට උන්වහන්සේ එකම උස්මේ දීලා ජීවත් ජීවමාන ප්‍රාණයක් කරලා එක මනුස්සයෙකුට දීපු උස්ම අද බිලියන ගණන් අද ඉපදෙන මේ මේ දක්වා ඉපදෙනු අනාගතයේ ඉපදෙන්න ඉන්නෝ ලෝකාන්තිම දක්වා ඉපදෙන්න ඉන්නව හැම මනුස්සයෙකුටම දීලා තියෙන ආත්මය එදා ඒ ආදන්ත දුන්න උස්ම එතකොට ඒ වෙන්නේ සර්ව බලධාරීත්වය පේනවාද අඳුනනවාද ඒ දෙවියන් වාස උත්පත්ති පොතේ ඔබ බැලුවනම් ඇවිල්ලා ආදා දෙවියන් වාසෝ අඳුනනවාද දෙවියන් වාසෝ බඳුනනවාද ඒ දෙවියන් වාසෝ අඳුනා ගැනීම වාග්යවන්තකමක් නෙමෙයිද ඒ දෙවියන් වාසෝ අඳුනගෙන අද මේ රාත්‍රියේදී ඒ දෙවියන් වාසයේ අනාගතයේ නිල කරන්න යන කාරණාවත් අපි දකින්න ඕනේ තේරුම් ගන්න ඕනේ කියලා උන්වහන්සේගේ ගෝලියෙක් වෙන්නව යෝහන්ව ජීවතුන් අතර සබලා උන්වහන්සේ ලිදරව් කරලා උන්වහන්සේගේ මේ කරුවන්ට එක පෙන්වන්න ඕනේ කියනව ආශාව සිටේ කැමැත්ත උන්වහන්සේ පෙන්වුම් කරලා අද අපිට වාඩි වෙලා මේක තේරුම් කරලා දීලා උඹලත් ඉගෙන ගනින් කියන අවස්ථාව දෙවියන් වහන්සේ දීලා තිබෙනවා නම් ඒකේ ලොකු වාග්යවන්තකමක් ආශිර්වාදයක් තිබෙනවා කියලා තේරෙන්න.
එතන උන්වහන්සේ සර්ව බලධාරී කියන වචනවල උන්වහන්සේ බයිබලේ කියන උන්වහන්සේ සර්ව පරාක්‍රම දිනනත් ඒබ්‍රු පොතේ කියන උන්වහන්සේ ලෝකයේ උන්වහන්සේගේ වචනයෙන් මැව්වා කි. ලෝකයේ උන්වහන්සේගේ වචනයෙන් මැවි වචනය කියලා කියන මොකද හඬ සිදුවේවා කිව්වකම ගලා ආවා. පවතිවා කියලා කිව්වම පවතුනා. වචනේ හඬ ඒ කියපු ශෙනිකේ සර්ව බලධාරී සිදු වුණා. දැන් ඒ දෙවියන් වහන්සේට මමයි ඔබයි පියාණනී කියනවා පුත්‍ර භාවයේ දීලා තිබෙනවා නම් අපි කොච්චර වැදගත් කෙනෙක්ද ආ ඒ දෙවියන් වහන්සේට තමයි මම තාත්තේ කියලා අඬ ගන්නවා නම් පියාණනී කියලා අඬ ගන්නවා නම් මගේ ප්‍රශ්න වලට උන්වහන්සේට පිළිතුරු දෙන්නද මගේ තිබෙන්නව ණය ප්‍රශ්න විසඳන්නද මගේ තිබෙන්නව ලෙඩ සුව කරන්නද අනේ ලෙඩ සුව කරේ නැතත් අවුලක් නෑ ඒතු මම ස්වර්ගයේ ඉන්දියාන උන්වහන්සේත් එක්ක ලෙඩ හොඳ කරත් එකයි හොඳ කරේ නැගත් මට ප්‍රශ්නයක් නෑ අපේ ප්‍රශ්න උන්වහන්සේට විසඳන්න බැරිද? එහෙන අපේ ප්‍රශ්න උන්වහන්සේට විසඳන්න බෑ කියලා එතන අපි උන්වහන්සේ සර්ව පරාක්‍රමයේ දන්නේ නෑ. නෑ උන්වහන්සේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මගේ පියාණන් උන්වහන්සේ මා කුල ඉන්නවා. උන්වහන්සේට පුළුවන් මා වෙනුවෙන් ඕනම දෙයක් උන්වහන්සේ කරයි. උන්වහන්සේ කැමැත්ත මගේ ජීවිතේ කරයි. මට කිසිවක් ප්‍රශ්නයක් නෑ. මම බය වෙන්නේ නෑ මොන දෙයකටවත්. මම කැළඹෙන්නේත් නෑ. මම උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න ලෑස්ති. මම උන්වහන්සේ අඳුරන ඔක්කොමට වඩා මම හොඳට අඳුරන උන්වහන්සේ කොහොමද තියනවද ඇදෙන්න අපේ කට්ටිය උඟක් කට්ටිය දෙවියන් වහන්සේ අඳුරනවාට වඩා ළඟ රටේ ඉන්න ජනාධිපති වඳුරන ගන්න අරියට දඟලනවා අරියට දඟලනවා ඔව් අපි ලංකාවේ පොට්ටුව මූට්ටුව පොල් පොට්ටුව කොල් කොට්ටුව අලියා අලියාගේ දැක්ක ඔර්ලෝසුව බෙල් එක මුංග දාන කන්ට තමයි දඟලන්නේ ඒ උඹ දැනගන්න ඕනේ මගේ දෙවියන් වහන්සේ දැනගත්තට පස්සේ මොක කාට කවුරුත් වට වැඩක් නැහැ ඇහෙනවද හලෝ සර්ව පරාක්‍රම තනන් වහන්සේ වඳුරනවා ඔබ භාග්‍යවන්තයි ආමෙන් එලිදරව් පළවෙනි පරිච්ඡේදයේ අටවෙනි පදයෙන් නවත්තනවා